उस पे मेरा हमारा एक कहने तेरा लगता है हमारा है हमारा ही नहीं ताते और नया ना विद्या ने ताते के खोंदना हमारा वही वगे है नहीं बोलते एक बार मगधम आगे खोंदना पात्र ने नियमित मिट गिनी के लिए उड़ा गया हम को और ना हम की हुआ अलू ताऊ रुद्दे खोंदना खड़ा करने ने तो मैंने मेरी लिस्ट का आरंग इन्ने किया था दीदी यारी ओए लिस्ट ओए हम दा हम दिन ने बा मेटी तोंडे सी है पारिपु देसी है पना है नाडू के लोए का ही नहीं नेता අදනම් තාත්තේ ලිස්ට් එක ටිකක් සරුසාරයි ඈ පොඩක් ඉඳගන්න කො කියන්න ඊටෝල මේවා කියවද්දි සිහි නැති වෙලා කපා හෙළු කෙහෙල්ක දක්වාගේ බිමට රොත් එම අපේ තාත්තා එහෙනම් පොඩක් ඉඳන් කොයිකට වාඩි වෙනකන් හරි ඔන්නේ නම් කියනවා තාත්තේ යා චිකන් කිලෝ 2යි බාස්මති හාල් කිලෝ 2යි මොහ වම්බඩු පිපිඤ්ඤ සලාද කොළ බීලුණු අරන් එන්න කියලා මේ මොන හූනිය මත බං ඒ උදේ පාන්දර වැළලුනේ නෑ දැන් ඒ මොන ඉලව්වකට දැන් ඔය සුපිරි බඩුලයිස්සුවක් අපේ ගෑණි ගේන්න කිව්වේ මටන් නොකිය ගෙදර වෙඩිපක්වක් ගන්න දෙන්නේ අක්කගේ වෙඩිම කියන්නේ තාත්තේ බූලියන්ටින් අයියගේ මල ගේනේ මේක හිමිකක් නෙමෙයි බේනන් ඉතින් කොහොමත්ම මේ වෙඩිම වෙන්න බෑනේ දැන් මොකටද පුතේ මේ බඩුලයිස්සුව ගියහන්කො අයියෝ තාත්තට ඒකවත් මතක නැද්ද අයියෝ 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 තාත්තට මාරයි තාත්තේ අද අපේ අම්මගේ උපන්දි නේද නෑ නෑ අද අපේ අම්මගේ ගලපටලෙට ඉන්ජෙක්ෂන් ගහපු දවසද පුතේ අනේ නෑ තාත්තේ අද අපේ අම්මගේ හරි එක්කස උපන් පුංචි අම්මගේ උපන්දිනේ නෑ තාත්තේ අපේ අම්මගේ ආසම නිලිය ෆැක්ලොස්ටින්ගේ උපන්දිනේ ඊට කවුද වගේ හක්කපණින නමක් දින නිලිය ඈ ඒ කවුරුණා කමන්නේ මේ අපේ රටේ නිලියද්ද පුතේ ඔය අසර්බයිජාන් නිලිය අම්මා අපේ අම්මා පණ ඇරලා ඒ නිලියට ලව් තාත්තේ යකෝ ලෝක සිටියේ මේ වෙන රටක් තිබිලා නැද්ද බං චිත්‍රපටි බලන්න අසර්බයිජාන් චිත්‍රපටි බලලා තියෙන අපේ ගෑණි තාත්තට කියන්න මාත් ඔක අම්මගෙන් ඇහුවා එතෙන් එතකොට අම්මා කිව්වා බලගේ තාත්තගේ මන්තර බයිලා අහන් ඉන්නවට වඩා හොඳයි අසර්බයිජාන් ෆිල්ම් බලන එක කියලා කිව්වා අම්මා කියා අම්මපා තාත්ති ආ එකත් එකට ඒක ඇත්ත කියලා හිතනවා තාත්ති මට අනේ මේ ඔය චිත්‍රපටි අන්තිම පට්ටවල් බොරුනේ පුතේ තාත්තගේ මන්තර එව්වත් පට්ටවල් බොරු තමයි ඉතින් යකෝ බැලුවම දෙකම බොරුනේ නේද පුතේ ඒකනි තාත්ති සුදු සුදු රන් කන්දි මගි පෙම් ආ බොලියටින් අයියේ කොහොමගි හොරෝ හරියට හරිනේ මේ අපා පද බැවුනි මම මේ 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 තාම වැඩි පිරිසකට එකතු වෙන්න එපා කියලා නේ තියෙන්නේ පැටියෝ අනේ විදින් එක ගැන කතා කරන්න නෙමෙයි යනි මං ආවේ මිනිහ කියන්න අයෙමි යන් tangle වතුර වෙලා ආයෙලේ වෙනවා මේ නගා කියන්න මේ වෙඩින් එක ඇරෙන්න වෙන ඕනම දෙයක් කන්න මේ මගේ කන් දෙක සූදානමින් ඕන් මේ වසර අවසානෙක අවසාන කරගන්න බැරි වෙලා මේ අවුරුද්දට දාලා තියෙනවා අනේ බඩු ටික අවසාන වෙන්න කලින් යංකු හලෝ හරියටම හරිනේ අලුත් අවුරුද්දේ මාව අවසාන වෙන්නද කොහෙද යන්නේ අපේ කියලා තිනුනා උස් ගන්න දෙයක් අමාරුයි වගේ මොකදන්නේ ඔයා ගෙහින්න ගත්තී මට පේනවා ඔයා නිකන් වෙවුලනවා වගේ වෙවුලනවා ඕ මොකද කියන්නේ අසනීපයක් කියලා නම් කියන්නේපා මං ආසමෙන් ලෙඩුන්ට හොදි නෑ නෑ මේ පට බාවුනි නගමේ මට ගෙම් බයින ලෙඩක් තිබ්බේ නෑ මේ ඔයා ළඟ දෙනක දැන්නන් මේ නැති ලෙඩක් නෑ වගේ මේ මොකද මේ සේ කඩන නිකන් පූසෙක්ට වගේ සේසේ ගන්නේ ඈ සීල් එක තියෙනවා ඈ අපි දැන් පරක්කුණු කරේ එකට යන්න ඕනේ අනේ එතන එදුන් හරි ලාබයිලු අම්මා පව සේල් එක දිවිය කන්න ඈ පද බැවුනි නක ඒ බබා මොකද අවුරුද්ද පටන් ගන්නකොටම අපිව කන්න දාලා තියෙන 10-15 සේල් එක මේ අවුරුද්ද මුල ඌව දානවා අම්මපා ඌව වසර අවසාන මහා සේල් කියලා දෙසැම්බර් දාලා ඉවරයක් කරන්න එපයි මේ ජනවාරි වලත් දාලා තියෙන්නේ ඇයකෝ මේ කන්නේ අර තොලස් මහේ පහන වගේ රටට එළිය දුන්න කියන සේල් එකනේ ඈ ඒක අවුරුදු පුරාම හැමදාම තියෙනවා ඔයාට කියන්නේ එතන ටොපේ ටොප් ටොප් සගයක් දාලා තියෙනවලු 100ට කරගානක ඩිස්කවුන්ට් එකක් දාලා තියෙනවලු පොග අවසන් කිරීමේ මහා සේල් එකනේ අනේ පරක්කු නොකර යංකු බබා අනේ මේ පද බෑවුනේ නක ඇයි අපි නොදන්න සේල් ඔව්වේ කරන්නේ මක්කොල්ලවත් විකුණ ගන්න බැරි පඩංගු කඩමාළු අලුතෙන් ලේබල් ගහලා විකුණන්න දානකෝ 250යි කියලා 800යි කියලා ලේබල් එකක් ගහලා ඩිස්කවුන්ට් එකක් දාලා 600ට විකුණනවා පට්ට
සීල් එකේ අයිය කෙනෙක් මගේ අතින් අල්ලලා පැත්තකට ගිහින් මගේ මූණ ඇත ගාලා කනට කළා රහසින් කිව්වා සුදු නංගි ඔයා වගේ හැදිකාර සුකුමාර නැද්ද බුලඳ තුරුණු යෞවනියකට ගැලපෙන හොඳම ඇඳුම් තියන්නේ අපි ගාව විතරයි කියලා. ඉතින් බලන්න අපි ඇඳුම් ගන්න ඕන නේද? අකින් අම්මපා සල්ලි වලට මොලයක් ගන්න තැනක් නැහැ. මේ වැස්සට අරන් දෙන්න. මොකද නිය ඔය කියන්නේ දැන් යංකු. ඔය නව වසරට සෙට් පතක් ගේමක්වත් ගහන්නේ නැති මොකද්ද බං පුතේ කිව්ව කතාව සෙට් පතක් ගේමක් ගහන්න ඔව් ඉතින් තාත්තා ගහන ගේම් වල හැටියට සෙට් පැතිල්ලේ අවසානයේ එහෙමනේ වෙන්නේ පුතේ සරණ හදත්තා අපි මේ දැන් අසරණ වෙලා හිටියට අපි කරන්නේ අසරණ සරණ සේවයක් කියන එක අමතක කරන්න එපා හොඳේ ඒක මිනිස්සුන්ට තේරෙන්න ඕන හින්දා තමයි අපි සුළු මුදලක් කියලා ලොකු ගාණක් ගන්නෙ තේරුණාද අන්න ඒකින් අපි ගේමක් ගහනවා කියන වචන උතෙන්ද දාන්න එපා කැතයිනේ බං කැත තාත්තා ගහපු ගේම් වල හැටියට එහෙම ලස්සනයි කියලා කියන්න පුළුවන් එකක් තියෙනවද තාත්තේ අන්න ඒක හින්දා අපි මේ ලබාපු අලුත් අවුරුද්දට විශේෂ ජන සහන සේවාවන් රසක් හඳුන්වලා දෙන්නේ නැද්ද තාත්තේ කියන්නකොමට පෞගිය වසරවල් වල අපි හඳුන්වලා දීපු සේවාවල් ඔක්කොම සහන කියලා පටන් ගත්තට සහගහන තත්ත්වෙන්නේ පුතේ ඉවරුනේ දැන් බලන්න මේ කොරෝනා වදුර වෙනුවෙන් විශේෂයෙන් සාදන ලද ආරක්ෂක යන්ත්‍රයක් අපි හැදුවා හත පහක් වැඩක් වුණාද කියහන්කෝ මම තාත්තට කිව්වනේ දෙන්නේ කල්ලලා පැණියක් ගහමු කියලා තාත්තා පැණියන කාලේ යන්ත්‍ර හැදුවා වැඩි අලුුණා ඒක යුනි අපි පැණිය සුවනං ඒක බොනවුන් කියයි පැණිය කික්මදි වැදුන්නේ කියලා අපේ ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ පුතේ මල් පැණියෙක්නේ ඕකනේ බං කරන්න බැරි අනික අපේ වෙලාව කොච්චර හොඳද කියනවනම් තාත්තේ අපි පැණියක් ගැහුවනම් ඒක බීපු ගමන් දෙයියනේ කියලා බීපු එක පොසිටිව් වෙයි ඒකට තමයි අපේ වෙලාව හොඳයිනි තාත්තේ පුතේ තාත්තා නව වසරට අසීදි පතලා අපි හැමෝටම සේතක් වෙන්න කියලා මොකක් හරි මතක් කරහන්කො අර කිව්වත් වගේ කරලා දාන්න තාත්තේ මේ අවුරුද්දේ ජ්‍යොතිෂය පොඩ්ඩක් වැඩිපුර පටලවන් යන්න බලමුද ගොඩාක් ජ්‍යොතිර්වේදින් මේ දවස්වල නීච වෙලා ඉන්නේ තාත්තේ ඔව් පුතේ හරියට ගේමක් ගැහුවොත් ගොඩම යන්න පුළුවන් හඳම් බල්ලා පළු යන්න පලාපල කියන්නේ තියෙන්නේ නේද පුතේ ඔව් තාත්තේ වෙලාව බලවලා දීලා නැකත් හදවලා දීලා ගාන කපන්නේ නේ තාත්තේ තියෙන්නේ මහා ලොකු දෙයක් කරන්නේ නෑනේ නිකන් වෙලාවල් දෙන්නේ තියෙන්නේ සරලයි 8:33 9යි 22 5යි 43 අන්න එහෙම කඩලා දෙන්න තියෙන්නේ සිම්පල් තාත්තේ හැබැයි පුතේ ඔය නිකන් කටට එන නැකතක් දීලා එව්වට වැඩ පටන් අරන් හැදිම ගෑවිලා ගියොත් හැරෙන තැපෑලෙන් අපි හොයන් ඇවිල්ලා වඩාගෙන එඹල පොළුපන්නයි නේද පුතේ අනේ නිකන් ඉන්න තාත්තේ රටේම ඉන්න සුප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදින් පහුගිය අවුරුද්ද තරන් සාර්ථක අවුරුද්දක් ආයේ එන්නේ නෑ කියලා අනාවැකි කියලා අනාගත්තනි කොහමද ඒ කිව්ව අනාවැකි මේ විදියට සිද්ධ වුණාද නේනි කොහ කවුරුත් ගිහිල්ලා ඒගොල්ලන්ට පොළු පෙන්නවද නේනි අම්මා බය බැවනේ ඉන්න පුතේ මේ වහාම දේවාලේ ඉස්සරහා බෝඩ් එකක් එල්ලහන් සුබනගතින් දේව බැල්මෙන් සියලුම වැඩ කර දෙනු ලැබේ කියලා අයියකෝ අනහරි මේ මොකද බූඩියද්දි මේ නිකන් කුඹුරු යායක් කොටල වගේ දාඩිය පෙරාගෙන පණ ගිහිල්ලා අන ගියා මාමා අන ගියා අත බෑවුනි නග එක ඇඳුම් සෙල්ලේකට ගියා අනේ අම්මේ මුදගත් පෙදෙනවා යකෝ ඒ කියන දැන් නව වසරම ජයින් ජයම වුණාද හරි හරි ඉතින් වාඩි වෙයන්කෝ හරි ඇඳුම් ගොඩක් ගත්තයි කෝ ගත්ත ඇඳුම් බට බර ගානක් වියදම් වෙන්නේ නැති නේද නෑ මේ සත බහක්වත් වියදම් උන්නේ නෑ මාමා ගත්ත ඇඳුම අතේ බෑවුනි මුළු සේල් එකම කොනකින්දන් දහසරයක් විතර කන පිට හොඳ පිට හැරෙව්වා එච්චරයි අපේ දුවේ කැඳුම් ගන්න යනවට වඩා ලේසි බං අක්කර පහක කුඹුරක් කොටනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් පස් පංගුව පැකට් එකක් තම්බලා බීහන්කෝ කෝ දැන් දුව මේ යතාව සේල් එකේ ඕ තාම ඉන්නේ වැඩ කරන කොල්ලෝ පස් දෙනෙක් එක්ක රෙදි තෝරනවා උන්ට කන්න බොන්නවත් වෙලාවක් නැහැ ගුරුන්නාසේ මාමා උදේින්දන් තාම තෝරනවා ගුරුන්නාසේ මාමට කියන්නේ මේ මෙච්චර ඇඳුම් කන්දක් තෝරනවා ඒ ටික සල්ලි ගෙවෙන තැනට අරන් ගිහිල්ලා ආයේ ඒ ටික මාරු කරන්න යනවා මාමා මම්මි කල්පනා කළේ පවුනේ අර කොල්ල පස් දෙනාටත් පස්පා
පටංගෝ ටිකක් දැම්මන් ගියොත් හොඳයි නේද කියලා. බොහොම හොඳයි බොහොම හොඳයි. පිරිමින්ගේ දුක තීරෙන්නේ පිරිමින්ට තමයි බං. විනිවැය ගැට ටික වැඩිපුර දාගෙන අරන් පලයන්. මේ ඒ එක්කම බෝලියටින්. ගුරුනාසේ මාමා. මේ නව වසරට නවමු වෙනසක් එක්ක දේවාලේ වෙනසක් කරන්න හිතාගෙන ඉන්නේ. මම මේ අර ජෝතිර් කැල්ල අමුණගෙන වැඩේ ගහන්න හදන්නේ මොකෝ කියන්නේ. ගුරුනාසේ මාමා. ආ. දැන් ඔක්කොම ඔන්ලයින් හින්දා ජෝතිර් පැත්තෙන් අර WhatsApp message එකක් කියවම සෙත් කවිය යවන වැඩේ පටන් ගමුනේ. තව අපි SMS පලාපල වැඩකුත් පටන් ගමුකෝ. අන්න හරි. උපන් වෙලාව අපිට SMS කළාම අපි හැරෙන තැපෑලෙන් SMS පලාපල යවනවා. හැමෝටම එකම යව්වැගෙන පොඩ පොඩ වෙනස් කරලා නේද? මේ ගුරුනාථ මාමා. ආ. ඔය වයසක කට්ටිය ෆෝන් පාවිච්චියට කම්මැලි හින්දා අපිට ඕන නම් දේවාලි ඉස්සරහා මේ ඩේලි ලග්න පලාපල සර්විස් එකක් දැම්ම හැකිනේ. ඒ කොහොමයි? මේ මත්ත රුපියල් 100ක් දාලා තමන්ගේ ලග්නේ බුවම පලාපල විස්තර එළියට එන පෙට්ටියක් හදලා තියමු. එළුවා කක්කුට්ට මාළුවා කලගෙඩි එබුවම විස්තර එනවා. දවස ගානේ පොඩ්ඩක් විස්තරේ වෙනස් කරලා දාලා තියන්නනේ තියන්නේ ඕන්. ඒක මරුනේ ඒක හොඳයිනේ. මේ තව බෝලියඩින්. ඈ මමා. මේ අර අමතක වෙලා ගිහින් තියෙන වාලම්පූරි පෙන්සුයි වැඩේ ආයි පොඩ්ඩක් පත්තු කරලා ගන්න බැලුවත් නරකයි. ලිලියන්න අසරණ වෙලා ඉන්න වෙලාවේ බෙලි කට්ට නූල් කෑල්ලක් වුණත් විශ්වාස කරන්න ජනතාව පෙළඹෙයි මොකෝ කියන්නේ. ඒ වුණා දැන් පරණ වැඩි ගුරුන්නාසේ මමා. එමේ මේ නව වසරේ මොකක් හරි අලුත් වෙනසක් කරන්න ඕන. හැබැයි මාමා දින එක දෙන්න ඕන කරන වැඩේ හේතුවවත් හිතාගන්න බැරි වෙන්න ඕන. හරි. එහෙමනම් අපි දෙමු මෙහෙම එකක් ඔරේ මඤ්ඤම් වෙන්න. කොහොම එකක්ද මාමා? සිතු පෙතු සම්පත් ළඟා කර දෙන ජීවම් කරන ලද කුප්පමේනියා පැලය. කුප්පමේනියා පැලය. ආ පොඩි මන්තර කෑල්ලක් කියලා උදේ හවා වතුර දාන්න විතරයි තියෙන්නේ. ධන උල්පත් ගලාගෙන ඉන්නේ. අන්න එහෙමයි කියන්නේ. මොකෝ කියන්නේ? කුප්පමේනියා. ආ ඔව් කියන්න බෑ නිකන් කුප්ප විදියට මේනියාවක් වගේ පත්තුනොත් නේ. අන්න ඒකනේ. බුදියටින් අයියේ ඇතරන මලය මොකටද මම මේ කුප්ප මේනියා ගස්ස යන්නේ? මොකද ඉපාර කරන්න යන කුප්ප වැඩි. ඕ ශ්‍රී සිද්ධි කුප්ප ශාක නාරායන නම නම මලයට තේරුනේ යෝ. තේරුනා ඒත් මම බැලුවා අයියේ කුප්ප මේනියා පැල හොයන්නේ මොකටද කියලා. අපි ගහපු ගේම් වලින් ඉතිරි වෙලා තිබ්බේ කුප්ප මෙනිය ගහ විතරයි. දෙයනේ කියලා රත්තරන් ටිකට එකටත් බඩු පනිස් දායිය දැන්. ගුරුනාථ මාමා කියන විදියට මලයා තමන් පදිංචි ගෘහයේ ගිනි කොනට වෙන්න අපි දෙන නැකතට මේ කුප්ප මෙනිය ශාකය රෝපණය කරනවා. දිනකට දෙවරක් උදේ හවස ඕන් ශ්‍රී සිද්ධි කුප්ප ශාක නාරායන නම නම එහෙම කියලා මන්තරේ 21 වතාවක් කියලා ජලය වත් කිරීමෙන් සිතු පෙතු සම්පත් ළඟා කර දෙනවා මලයා. ඇඳිනවා අයියේ. ඔබ මටත් දැනුණා. මේ බූලියටින් අයියේ. ඕකට තව පොඩ්ඩක් කුප්ප ගතිය වැඩි කරලා තමන් කැමති පරාණයක් උනත් කැමති කරවා ගැනීමේ හැකියාව තියෙනවා කියලා කිව්වනම් ඔය අපේ බහුතරයක් කුප්ප සිතිවිලි තියෙන වැදගත් නෝනලා මහත්තුරු කීය කිව්වත් පැල ටික වඩාගෙන අරන් යයි. අනන්ත කියක් අදහස නම් අසරම් මලයා. අපි ඒකට වෙනම මූණ දිහා බලලා පැත්තකට අරන් වෙනම රහසිගත පබ්ලිසිටියක් දෙමු. ගානත් වැඩි කරන ගමන් හොඳේ. අයියේ පොඩි කීසරක් තියෙනවා. මොකද්ද මලයා? අපේ උන් ඉතින් තම සතේකට ෂුවර් නැති එකේ ඔය කාගෙන් හරි අපි මේ මන්තරය අහගෙන ඔය කොහෙන් හරි කුප්පමේනිය පැලයක් අරන් හිටවගෙන වැඩේ කරන් යයිද දන්නේ නේ අයියේ. ඒ වගේ කුප්ප වැඩක් කරයි කියලා මං වේලපයින් මේ හිතුවා. ඒකට අපි කියමු මලයා මෙන්න මේම. අපේ දේවාලේ විශේෂයෙන් මේ පළවලට ජීවමක් කරලායි තියෙන්නේ. නිකං කුප්පමේනියා පළවලට මන්ත්‍ර කියලා සතපාක වැඩක් වෙන්නේ නැහැ. එහෙම කියලා කියමු. මේ කුගෙන්නේ නෑ. ඔය සිතු පෙතු සම්පත් ළඟා කර දෙන්න කුප්පමේනියා පළේ හිටවලත් කැඳ වගුතුව නැති වුණොත් පළේ රිටන් දේවාලෙට එයි නේද? ඒ රිස්ක එක අපි ගන්නවද? එහෙම නැත්නම් දෙයියන්ට බාර දෙනවද? අර අනිත් හැම පාරකම වගේ මේ පාරත් දෙයියන්ටම බාර දෙමු මලයා. මේ සරණ මලයා. නිකන් කිල්ලට අහුවෙලා කියලා කියන එක හොමන් වැඩි හින්දා මේ පාර වෙන එකක් කියමුනේ. හැම පාරම කුටිල කගේන්නේ ඔය කිල්ලට පින් සිද්ධ වෙන්නේ නේ අයියේ. අපි මේ පාර නිකන් මේ භූමි දොස් පෙරේත පාදයකට පැලේ අහුවෙලා වගේ එකක් කියමුද? ඔන්න අයියේ තව කිව්වේ හැකි. ඔය පූසෝ එක්ක කුප්පමේනියා ශාකයේ සම්බන්ධයක් තියෙන හින්දා බිලාල සාපේට අහුවෙලා කියලා. මේ බිලාල සාප කියන වචනේත් එක්ක
මේ මලයා එහෙමනවද ඈ ඒක පට්ට මලයා මේ බලහන් සරණ මලයා ඔව් මම මේ කල්පනා කොලේ අපේ මිනිස්සු උපමේනියා පැලේකින් සිතූපතු සම්පත් ළඟා කර දෙනවා කියන එක පිළිගන්න තරම් කොයි තරම් කුප්පද නේ අන්න ඒ කුප්පකම ගැන දන්න හින්දානේ අපි උනත් මේ උපමේනියා කුප්ප වැඩේ කරන්නේ නේද ඒලත් කුප්ප අපි කුප්ප මින්න ඔන්ලයින් කස්ටමර් කෙනෙක් කරකෝල ගන්න තාත්ටි. තේ සරණ මේ බූලියටින් කොයිකට ළඟින් හිටාලා. හලෝ තිස්තුන් ගෝඩිය දෙවි දේවතාවුන්ගේ පීඨ ආරක්ෂාවයි ඕන් ශ්‍රී නාරායන නම නම. හලෝ මිස්ටර් කපෝ. ඔයාලා ජෝතිර්නේද? ඔව් නෝ නා අපි තමයි දේව ආශිර්වාදයෙන් ජෝතිර් වැඩ කරන එකම අය. ඇත්තම කියනවා නම් අපි නෙමේ හඳහම් බලන්නේ දෙයියෝ. ඕ. අනේ ඇත්තද? මේ නෝනා බබාගේ වයස කොහමයි දැන්? අවුරුද්දයි. තාම පොඩි බබා. අවුරුද්දක බබෙක්ට වෙලාව බලව ගන්න නම් ඉතින් දෙයියන්ගෙන් අහලා නිකන් දෙයියෝ රස්තියාදු කරව ගන්න ඕනේ නෑනේ නෝනා. බබාට වෙලාව බලව ගන්න හොඳ තැන තමයි කොටුවේ ඔරලෝසු කණුව. එතන හොඳ ලොකුවට පේනවනේ. මොකද කොටුවේ ඔරලෝසු කණුව ඕනෝනයි මේ බබා පොඩි හින්දා කටු ඔරලෝසුවෙන් වෙලාව බලව ගන්න අමාරුයි නං ඕමම පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා අර කොටුවේ ස්ටේෂන් එකේ තියෙන ඩිජිටල් ඔරලෝසුවෙන් වෙලාව බලව ගන්නකො ලේසියිනේ ෆෝන් එක කට් කළා නේද තාත්ති ඈ මුකුත්ම නොකිය නිකම්ම කට් කළාද තාත්ති නෑ බූරුව කියලා තමයි කට් කළේ ඒයි පුතේ මගේ මුකුත් එහෙම වැරදි දෙයක් කියුන්නේ නෑනේ නෑ නෑ වැරදි මුකුත් කියුන්නේ අර බූරුව කියලා එනෝන තාත්තට බයි කියලා තමයි ඒ ෆෝන් එක තියලා තියෙන්නේ එහෙමද ඒක මිසක් ගුරුන් නැසේ මාමා ඈ මොකද්ද මාමා ඒ කොලේ ඇයි ඔන්ලයින් වෙලාව බලව ගන්න ආපු බිස්නස් එක කාබාසිනිය කොලානේ මට තේරුණා මොකක් හරි අවුල් දෙයක් මගෙන් ගියුණා වගේ කියලා කවන්නෑ කවන්නෑ ඊළඟ වැඩ ටිකට ඒ කියාවේ ඔය ඔන්ලයින් වැඩේට අපේ පතවැවුණිව දාගෙන මේ වැඩේ කරගෙන යන්කෝ අවුලක් නැහැ ගුරුන් නැසේ මාමා අන්න හෙනේ සෙට් එක පෙරහැරක් වගේ දේවාලේ පැත්තට එනවා පුතා තාත්ති මොකක් හැම කෙනෙක්ගේම අතේ කුප්පමේනිය පැලියක් තියෙනවනේ මට පේන්නේ නව වසරේ ඒකත් හරියටම හරි වගේ ඈ ඔය මේ කපු මහත්තයා කවුද කපු මහත්තයා මේ මම තමයි කපු මහත්තයා කරුණා කරලා මෙන්න මේ සිතූපතු සප සම්පත් ලබා දෙන කුප්පමේනිය පැලේ අරගෙන අර අපේ බත් කන එල දෙන කවුද අපේ පවුල අන්නේ ගෑණිකෙන් ගත්ත රුපියල් 5000 දෙන මෙහාට ඈ දේවාල බිමට සමතලා කරගන්න නැතුව අපේ පවුලගෙන් ගත්තු 6000 දෙනවා හරි දෙන්න දෙන්න මේ ඔහොම එක එක්කන පොර ගන්න ඕනේ නෑනේ මේ ඔය සල්ලි බෙදන්න දැන් පොඩිමක් හැදෙන්න ආමෙන්න මේ ඔ මේ හොඳ වෙලාවට හත පහක මම මේකේ වියදම් ගලේ නැත නේද පුතේ ආමේ අතේදී වෙච්ච සල්ලි ටික ඔක්කොම වරුණා ගියහන්කෝ ආ තව එක්කෙනෙක් ඉන්නව නේද කෝ කුප්පමේනිය පැලේ ඈ කෝ කුප්පමේනිය පැලේ මං කුප්පමේනියන් පැලේ යනවා වෙන්නේ නේ එහෙනම් මොකටද මිනිහ මේ පොලිමේ ඉන්නේ මේක අර 5000 දෙන පොලිමනේ 5000 ඕ මේ වගේ වයිටි හිරු පටිරෝල් වලින් විතරමයි ඈ පුරෝහිත පිසාචයා ගාන්ධර්ව කෝගිල දෙන්නම මෙහාට වරෙල්ලා එහෙමයි මේ ඉන්නව ළඟ කවුද මේ පාර අලුත් අවුරුදු කෑම මේස සංවිධානය කළේ යකෝ දවස් තුනකින් මම මේ නැගිට්ටේ අවසර මේ මම තමයි සංවිධානය කළේ කෝගිලිය තමයි කෑම ටික ඇදුවේ හයි මොකක් ඒ කෑම මේසේ තිබ්බේ අපේ මේ කෝගිලිය හදපු කෑමද නෑ 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 මේ කෑම එළියෙන් ගෙනාවෝ මං තමයි මේසේ කෑම ටික ලස්සනට ඇදුවේ පිඟම්බන් දේශවල තියලා ඈ
ඒගම ඉසක් ඒත් මම් බැලුව පැණි කැවුම් වල පැණි රායෙම හොඳ රහට තිබ්බනේ කොකිස් කරස් ගාලා කිරි රහට හැපුනේ උඹ හැදුවා නම් අඩුම ගානේ හක්ක දතක්වත් යන්න එපා කෑම හදන්න එපා කියලා වැන්ද නැති ටික විතරයි ඕ ඒත් මට දන ගහලා වැදලා කෑම දෙකත් කොහෙද ඔය හැදුවේ ඒ මොනවද කෝකිලේ උඹ හැදුවේ දැන් අපේ අලුත් අවුරුදු කෑම මේසේ ඒ කෑම දෙකක් තිබුණද අවසනවන්ස රාජකීය සූපවේදියා විදියට අවුරුද්දේ මුල්ම කෑම මේසෙට කෑම දෙකක් හැදුවේ නැත්තම් මගෙන් වැඩක් ඇතේ මේ මං තමයි අර පැණිපොල් මාළු මිරිස් කරලා හැදුවේ වන් රාජකාව මං කාලා බලලානේ තිබ්බේ ඈ උඹද ඒක හැදුවේ එහෙමයි වන් ඉදෝ මගෙන් අර සැරට ඇති කියලා හිතන් කිරිබත් එක්ක පොඩි කරන් කාලා කටවල් ඇඹරිලා ගියේ ඒ උඹ හදපු පැණිපොල් මාළු මිරිසෙන්ද බොල ඒ මොනාද ඒ මොනාද අයි වහන්ස මූ ඒ වගේම තව කෑම එකක් හදුවනේ ඒ මොකද්ද අර සැර වැලි තලප ඒක හදුවේ මූනේ වහන්ස කෑවේ නැතේ මොකෝ කෑවේ නැත්තේ මට අම්මපා මූව තම්බදී හරි නැත්තම් ඇගන්නේ යකෝ මාත් කිරිබතුයි කට සම්බෝලයි කාලා කට දෙවිල්ලට වගේ වැලි තලප කෑල්ලක් ගෑවා ඒකත් පට්ටම සැරයි ගියහන්කො කොහමද බං ඒක හදුවේ මට බනිනගේ තේරුමක් නෑ වහන්ස මං ඒ කිරිබත් කන්නයි ඒ සැර වැලි තලප එක හදුවේ කට දෙවිල්ල යන්නයි පැණිපොල් මාළු මිරිස් එක හදුවේ කට්ටියකින් දෙක පටලවන් කෑවට මම කරන්නේ යොන් හරියටම හරිනේ බලහන් ඉතින් මේ අවුරුද්දත් පැටලිලාම යන්න උඹ කෑම දෙකක් හදුවනේ නේද වහන්ස ඒකනේ අනේ ඉතින් මූ අපේ රාජකීය කෝ කියන්නේ මුගේ කෑම දෙක පටලවන් කාලා උතුර දකුණ මාරු වෙලා මම තප්පුලා කියලා වැරදිලා අර වැලරිකා දේවියට උම්මහෙකුත් දීලා අර හොම්බටික දේවිය නේද අන්න හරි නව වසරට සුබත් පතලා ඒක තප්පුලා දැකලා ඔන්න අද හවස 6ට ඉන්කුවාරියක් තියෙනවා කියලා කිව්වේ බලන් ගොයිතින් නව වසරත් පබක්නේ මචං කෝකිලියෝ ඒබොරා මේ ලැබුවා වූ නව වසරි ආ වංගු නැති නඩු නැති බැනුම් නැති අවංකව රාජකාරිය විතරක් කරන්න මම තීරණය කළා උට හේමේ නැත්තම් මද ඒකෝල ඇයි මම මේ ටෙන්ඩර් ෆෝම් දෙකක්ම ගෙනාවා බං උඹට එපානේ නං යකෝ මම නෑ කිව්වේ වංගු නඩු බැනුම් විතරනේ ටෙන්ඩර් නෑ කිව්වේ නෑනේ කෝ ගනි මෙහාට මගේ ෆෝම් එක මේ මොනවද බං මේ ටෙන්ඩර් ෆෝම් මේ අර පරණ බඩු අයින් කරලා නව වසරට අලුත් බඩු ගන්න කියලා ටෙන්ඩර් දාන ෆෝම් ටිකනේ වන් පරණ බඩු අයින් කරලා අලුත් බඩු ගන්නකොට මේ පාරම තදහන් කොපි ඉල්ලගෙන වසන්න පුළුවන් එව්වද කියලා බලලා ගමු නේද මචං මේ උඹේ මොන බඩු ගැන යෝන් කියන්නේ මම කියන්නේ උඹ කියනේ වම තමයි බං එගිවේ අර තප්පුරේ ඉන්න දැක්කම කැඳ නැති නල්ල මලේ බඩු ටිකනේ පුළුවන් නම් මහයි කී එකම අනිත් හාල් කැලි ටිකත් අයින් කරලා කන්නද පේන පොඩි පිරියාවක් තියෙන වෙනම ටිකක් ගත්තන මේ ප්‍රාන්තෙට කිරි උතුරන කිරි උතුරන පුරා තප්පුලා දේවිය ඊගනි මොකද හාල් කැලි කතාවක් කිව්වේ මේ නැමේ තප්පුලා දේවිය මම මේ කෝකිලියට කිය කිය හිටියේ තායිලන්තෙන් ජස්මින් හාල් කැලි ටිකක් ගෙන්නගෙන තප්පුරේ ඉන්න දේවියන්ට උයලා කන්න දෙමු කියලා අම්මා ඒ ටික සුපීරියටම අපේ මැරිච් ආච්චි දුන්න වරමින් මං ආවේශ වෙලා වගේ හදලා තියෙනවා
පුරෝහිත පිසාචයේ ගාන්ධාර කෝකිලයයි දෙන්නම මෙහාට වරෙල්ලා මොකක් හරි නව වසරේ කුණ්ඩ වාලයක් ඔලුවට කඩම් පාත් වෙන්න වගේ යන්නේ වරෙන් කොයන්න යන්නේ මේ බෝඩක ඉදන් ඇයි මේ අලුතෙන් නව වසරේ හදපු පරිේශනාත්මක කෑම එකකුත් අරන් යමු හොඳේ ඔන්නේ ඉතින් යකෝ මේ අවුරුද්දේවත් ඔය ගොම් පුරුද්ද නවත්ත ගනින් ඈ කෑම ක්ලාස්ටි වෙන්න හදනකොට කෑම ගෙනියන්නේ පාබල යකෝ මේක සිත නිවන කෑම එක ඇම්බුම් සීතලයි නිවිති සීතලයි කොමඩු සීතලයි කැකිරි සීතලයි හිඟුරලයි එකක් පට හීතලයි නෑ පොඩ්ඩ පිටා මේ ඔක්කොම දාලා හදපු කෑම එකක්ද දැන් ඔය ගිනියන්න හදන්නේ අනේ අම්මේ මෙන්න මෙහෙ වරෙන් යන්න ඇයි උදේ පාන්දර මගුල් කඩු පාරක් නොකා ෂේප් එකේ වහන්සෙත් එක කතා කරලා ජාමි බේරන් එමු වරෙන්කු මේ පොරෝ නව වසරේ අපි වහන්සේට යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නැතේ නිකම් කිරිපැණි වැක්කිරන සයිස් එකේ වන් අදහස නම් හොඳයි දැන් මොන වගේ යෝජනාවක්ද බං අපි ඉදිරිපත් කරන්නේ අපි ගිය අවුරුද්දේ ඉදිරිපත් කරපු ගොඩාක් යෝජනා වලින් පැණි වැක්කිරන නොකා බේරුණේ අනු නමෙන්නේ ඈ බොලව් මොකද යකෝ නෑ මේ සමා වෙන්න අපේ වහන්ස සමා වෙන්න එහෙමයි අ තොපි දෙන්න දැන් ඔය එළියේ ඉඳන් නැගත් බලනවද මාව බැහැ දකින්න මෙහාට වරෙල්ල කිව්වේ අනේ අවසර පස්වාන් දාසකට එස්කියුස් මී එහෙමයි අවසර පස්වාන් දාසකට වන් මේ නව වසරේ සුබ පණිවිඩයක් අරන් එන්න තිබ්බ නිසායි පොඩක් බරක් උනේ පහුගිය අවුරුද්ද පුරාවටම උඹලා දෙන්න අරන් ආපු සුබ පණිවිඩ මට අසුබ වෙලා සුබ උනේ උඹලා දෙන්නට විතරනේ දැන් ගෙන ආපු එක දෙහෙම එකක් නම් නොගිය හිටියට කමක් නෑ හොඳේ මේ මේක මේ වහන්සේ මේ කාන්තා නිවාසිකාගාර කීපයක නිවාසිකව කරන වැඩමුළු කීපයක ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට ඒවට සහභාගී වෙන වහන්සේට ආරාධනා පත්‍ර කීපයක් ඇවිල්ලා තියෙනවා වැඩක් නැත්නම් ඉතින් කැන්සල් කරලා දාන්නම් ඕන් ඔය කිව්වේ බොල ප්‍රාන්තක වහන්ස කෙනෙක් විදියට ඒ වගේ සත්කාරයන් මගහැරීම වහන්ස කෙනෙක්ගේ යුතුකම පැහැරහැරීමක් කියලා උඹලට තේරෙන්නේ නැද්ද තේරෙනවා ඒ යුතුකම් නොපිළිහෙලා ඉෂ්ට සිද්ධ කරන්න ඔන ජේෂ්ඨ පුරවැසි වැඩිහිටි සමිතියක සංවත්සර උත්සවයකටත් දෙනවා කියලා කිව්වා මේ තව මේ මරණාධාර සමිතියක සත සංවත්සරයක ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වීමට හා කිව්වා යුතුකම් නියෝ තව වහන්ස මේ ආගමික උත්සවයක බණක් කියනවා ඒකටත් දෙන්නම් කියලා කිව්වා ඉස්සරහින් ඉඳන් ආගෙන ඉන්නේ තියෙන්නේ ඉතින් යුතුකම් කියලා ඔච්චරදම ඉටු කෙරුවේ හැද්ද බොලව් හරියට ඔක්කොම කැන්සල් කළා මොන මගුලක්ද යකෝ මේක ඔය කිව්වේ බූරෝ මං හිතුවා මේ නව වසරේවත් ඕක නොකිය ඉඳී කියලා නොදකින් විතරක් එහෙනම් බූරුවර නොකර ඉතා හා මම කිව්වේ දැන් මේ ඔක්කොම කැන්සල් කෙරුවාම හරි නෑනේ අර කාන්තා නේවාසිකාගාර වැඩමුළුවට සහභාගී වෙන යුතුකම තියෙන්නේ එහෙමයි අන්න ඒක ඕගේ කරහංක එනේ මොකද තියෙන පැණි නාව ඉතිරි වෙලා තියෙන කටේ දතක් යන ගහන්න නැත්තම් පයින් එකම මූට පුරෝහිත ගාන්ධර්ව මේ ළඟ ඉන්නවා වහන්සේ එමයි එමයි මේ වසරේවත් මගේ රාජ්‍යත්වයේ කීර්තිය දේශ විදේශ දනංගේ තුඩ තුඩ රැව් පිළිරැව් දෙන්න කරන්න පුළුවන් වැඩපිළිවෙලක් මතක් කරහල්ලාකො බලන්න කීර්තිය අනිතෝගේ කීර්තිය මූ කල්ලා තියෙන එව්වට දේශ විදේශ දනං මූණට කෙල පාර්සල් කුරිය කරලා එවන්නේ නැදකෙ මෙතන කිව්ව හැටි එක කෙල පාර්සල් වලින් නැවතුනොත් ලොකු දෙයක් බං අසූචි පාර්සල් වලින් නොගහ ඒක හරි බල මොනවා රහසින් වගේ පාර්සල් කතාවක් කතා වෙනවද ඔතන නෑ නෑ වහන්සේ මේ අර නව වසරේට වහන්සේ බෙදපු තෑගි පාර්සලේ තිබ්බ පාන්
ලංකාවේ භූමි තැපෙන්ටින් සරම ඉංගන්නේ කුඩු දීලා ඌ මට ඉන්දියන් පළේ කාඩ් සරමකින් දමල ගැව්වනේ ඕ මේ වහන්ස යටි කියන්නේ දෙස් විදෙස් දනං හද අවස්ථාවක් වෙහෙල්ලුනේ වහන්සගේ අභිමුවට පැමිණ ප්‍රශංසා මුකෙන් කතා කරන්න අන්නේ ඒකනි මේ කේස් එක අන්න එතනත් පොඩි ප්‍රශ්නයක් නම් තියනවා තමයි නේද බං ඒකනි මට නැවත ජනතාව අතරට යන්න වැඩපිළිවෙලක් හොයාගන්නත් ඕනේ මෙහෙමයි වහන්ස ඇත්තටම වහන්සට ওই අවස්ථාව නැති වුණේ දැනට වසර ගණනාවකට පෙර අර කාන්තා විමුක්තියේ දෝංකාරයන් මැද්දට පැනලා වෙච්ච අලකලංචිය නේද විරෝධතා කාන්තා පාගමනක් එනකොට වහන්සේ එක නවත්තන්න මැද්දට පෙන්න ඒකම කාන්තාව එක පොදියට වහන්සව වඩාගෙන ආදරේ මා වඩා ගත්තා ආදරේද ආදරේට නෙමෙයි ඇඟේ වස්ත්‍රේ නැති වෙනකල් එලෝ එලෝ පාර දිගේ පොඩියුම් බැලුම් සෙල්ලම් කරන්නේ උඩ තියන්නෙලන්න පටන් ගත්තා මේ මට නැතුව ඊට පස්සේ ඊට පස්සේනේ වහන්සට ඔය සීමද ගතියාවේ අන්නේ පාර කාපු කෑමෙන්නේ වහන්සගේ ඔය මූණේ හැඩේ එහෙම් පිටීම වෙනස් වෙලා හඳුර ගන්න බැරිව මාලිගාවේ හේවායෝ වහන්සව ඇතුළට පවා ගත්තේ නැත්තේ යකෝ මාර වැඩන්නේ වෙලා තියෙන්නේ ඒකනේ වැඩි කියන්නේ රාජකීය වස්ත්‍රාභරණ එකක්වත් ඇඟේ තිබ්බේ නෑනේ හක්කවල් පනින්නම කාලා හින්දා කටහඬක් වෙනස් වෙලානේ තිබ්බේ ඔබ වහන්සේ මම තමයි වහන්සේ කියලා හේවායන්ට කෑ ගහලා කිව්වත් කිසි කෙනෙක් පිළිගත්තේ නෑනේ ඒ මොකද ඇයි ඉස්සරහ දත් ටික හැලිලා හුලන්නේ වැඩිපුර එළියට ආවේ නැත්තම් ඊට පස්සේ ඔය පොලිතින් සත්‍යමක් කරලා නේද ඇදරලා ගත්තේ නෑ බං පොලිතින් බෑග් වල ඔතාගෙන දාගෙන ගිහින් තමයි ප්ලාස්ටික් සැත්කම කළේ ඉස්සර වහන්සේගේ මූණ ලස්සනද තිබ්බනේ නෑ නෑ බිමට කඩපු ගස් ලැබ වගේ තිබ්බේ පස්සේ ඔය ප්ලාස්ටික් සැත්කමින් පස්සේ තමයි අස්සකරත්තට අහුවෙච්ච කජුලෙල්ල ගානට ගත්තේ තොස්තරලට පිසිද්ද වෙන්න හැබැයි ඇවිදිනකොට වම් පැත්තට බර වෙලා කොන්දට අත තියන් අම්මේ ගෑවෙන්නේ ඒ තප්පුලා දේවි පයින් කොන්දට ගාපු පාර කියන්නේ නේද වහන්සේ ඈ බොලව් අවනු බාල් දෙනව එහෙම කළොත් නේ නේ වහන්ස මේක නොවරදින යන්ත්‍ර මන්ත්‍ර වැඩ මේ පාර නම් හිමාලයෙන් ආපු ඍෂිවරයෙක් නෙමෙයි කරන්නේ මේ ගන්තුලාලේ පාරම්පරික කට්ටඩියේ ආයි ස්වර්ම තමයි නොවරදින කක්කේ උඹලා ඉතින් මේට කලිනුත් නොවරදින කියලා ඔය වගේ වැඩ කළා නොවරදින හම්බුනේ ගුටි විතරනේ අයියෝ මේක හිම ගුටි කන වැඩක් නෙමෙයි වහන්ස ප්‍රත්‍යක්ෂයි අද්දුටුවයි මට නෙමෙයි අර දක්ෂිණ ප්‍රාන්ත වහන්සට කෝකිනේව් අනේ කතාව ගිහංකෝ බලන් ඉන්නේ මේමනේ වහන්ස මේ වශී ගුරුකම දක්ෂිණ ප්‍රාන්ත වහන්සට කරලා කොහොමද දන්නවද ප්‍රතිඵල ඒ වහන්සව දකින දකින එක ළඟට පැනලා ලෙව කනවලු මේ තරම් වශී ඈ කෙලපිලි දාන්න දෙන්නේ රෙදි දෙකක් අරන් දෙපැත්තෙන් යනවලු දකින දකින එක ලෙව කනවා කියන්නේ මේ ගුරුකමෙන් නිකන් පැනිවදයක් වගේ පෙනිලා කටට කෙල වුණනවද දැන්නේ නේද බං ඒ විතරක්ද අනේ අම්මේ පාරට බහින්න බෑ ලලනාව මූණ දෙපැත්ත ඉඹලා කම්බුල් දෙක පලිස් කෙනෙක්ක් වගේ පිම්බුණාලු එහෙමයි කියන්නේ අම්මා පගියා ඕ අම්මා යකෝ පාරේ යන ලලනාවන් මූණ බනිස් ගන්නට ඉදිමෙන්න ඉඹිනවා කියන්නේ ඉතින් ආයි මේ මොන කෙහෙල් මලකටද මං තවත් බලාගෙන ඉන්නේ අන්නේ යාතු කර්ම කරන ඇදුරව ගෙන්නලා මාව පැදුරක බාවලා මේ වැඩේ මේ දැම්ම කරහල්ලාකෝ ඔබ මූණ දිහා බලා ඉන්නේ නෑ ඉතින් මේ වැඩේ කරහල්ලා කිව්වට මේ කීයක් ගියත් කමක් නෑ කියන වචනේ එළියට පැන්නේ නැති ඉඳ මේ
තමයි බලන් හිටියේ. බා අවුරුද්ද මුලදිම හූරන් කන්නම තමයි හදන්නේ නේද? බොලවුනේ. ඒ වංශ කීයක් ගියත් නෙමෙයි බං සාමාන්‍ය ගානක් බල්ලා වැඩේ කරන්න බලහල්ල. මෙව්වේ ප්‍රතිලාභ උඹලට තම්බ වෙනවනේ. ලලනාව ඉඹලා කන්නුයි බනිස්සගේ ඉදිමෙන එකෙන් අපිට ලැබෙන්නේ මොන ප්‍රතිලාභද වංශ? කඩරම් බලන් ඉන්නවා මිසක්කෝ. මේ වංශ. ආ එහෙම නෙමෙයි වංශ දැන් අපි කියලාමකෝ කිහෙල් කඩන් යයි. නෑනේ. මේ බලටත් ඔය වාසිය කරලා මාත් එක්ක යනකොට උඹලවත් පැන පැන ලෙව කාලා ඉම්බොත් මම වහන්සේ කෙනෙක් විදියට මගේ ලකුණු බහිනවනේ බං. වහන්සේ විදියට මාව විතරයි ජනතාව එහෙම කරන්න ඕනේ එච්චරයි කතාව. මේ කේමල් අපිව ලෙව කැවිල්ල කිඹිල්ලක් නෙවෙයි වහන්සේ අපි කියන්නේ. එහෙනම් ඔය වැඩේ කොලාම අවුරුද්ද මුල අපේ අතේ කීයක් කරි මිද බොන වඩයි. නැත්නම් වහන්සේ වනම් ජනතාව ලෙවකයි අපේ පවුල අපිව මරංකයෝ. ආහා හරි වැඩේ කරහල්ලකො. උඹලා පවුල උඹලව මරං කනවා උඹලා මාව හූරං කනවා ඉදකින්. වංශ රෙඩි හරි ඔන්නේ වශීගුරුකම කරගෙන බඩු තරගෙන යාවේ. මේක බොන්න තියෙන්නේ පොඩි වහුටුරක් එනවා. නෑ වාගෙන බොන්නකෝ. යකෝ කෝගිලයාගේ කෑම කන මට ඔය වහුටුරහ මොකද්ද බං? මෙහාට ගන් ඕක. මේ වංශ මොකෝ ස්නානේ කරලා ඉන්නේ ගුරුන්නාන්සේ කියලාමයි දුන්නේ නාලා පේ වෙලා ඕන බොන්ට කියලා. හරි හරි බං මම නාලා ඉන්නේ ගිය මාසේ දෙපාරක්ම නෑවේ. කොකිලෝ ඔය ඇටි ගිය මාසේ දෙපාරක්ම නාලා ඉන්නවා කියලා කියන්නේ ඔන්න ඔය වශී දීපංගු කිල් කපාගෙන දුම දාගෙන යන්නේ නැතයි දීහමෝ. මේ එහෙනම් වහන්සේ මේ වශී බීලවත් නාන්න හොඳේ නැත්තං අර පාරේ යනකොට වශී වෙලා වහන්සේව ඉඹිනුම් සීනේති වෙයි. හරි මේ වහන්සේ කඩරින්දක අම්මෝ කඩද්ද මේක වැද්ද පදිංචි වෙච්ච ගල් ගුවාවක් වගේ ඔලොංගත කුත් එනවා හොරෝ. ඈ වශිය රිජෙක්ට් වෙයිද මන්ද බං? ඔබ මන්තරේ ගියන් මං ඈත ඉඳන් වශිය කඩන විදි කරන්නම් ඈ. වහන්සේ ලෑස්ති වෙන්න. හරි මං ලෑස්ති. තත පොඩ්ඩක් කඩරින්නකෝ. ආ හක්කපණිය ඔය ගන්න තියාගන්න. වශී 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 ඕං වශී ඕං වශී 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 ඕං වශී කොහෙද දැන්? අරේ අරේ ගිලින්න වාස ගිලින්න. ගිලින්න කලින් පොඩ හපල බැලුවා මාර රහයියකෝ. අම්මා බකෝ ගිලේ. එමයි වාස. මේ විදියට කෑම උයහන්කෝ. අන්නේ රෙසිපි අහගෙන කෑම ටික උයහා පට රහයි බං ඒක. මගුලක් කතා කරන. මේ වාස. දැන් ගිල්ල පට ගාල සුවඳ පරි නාල එන්නකෝ. වීදි සංචාරය කරලා බලමු වශය වැඩ කරනවද කියලා. අම්මා පා හැබෑවනේ නං. ඒ ලලනාව මාව චුම්බනේ කරනකොට මාළගින් පුසුඹ වහනේ වෙන්ටෙප. මේ මං තප්පරේට නාලෙන්නං ඈ. වහන්ස. ඕ. තප්පරේට නම් නාලෙන්නපා. ඈ. මර අඩු වෙන්නම නාන්න. ඒ කිව්ව පොඩ්ඩක් කුණප ගන්න ඇරලා කුල්ලලා නාගෙන ඉන්න. ඔකිලි. ඔකිලි. ඈ වරින් යන්න. අපි එතකල් ඉඹිනේ උන්ට නහය වෙහෙන්න. මුගුවඩන් ටිකක් බෙදමු. වරින් යන්න. ඒක කෝකනත් නැයිනේ නේ. අන්නේකනි. මේ පුරෝ කෝගිලියෝ. හෑ වහන්ස. එමයි. වාසිය වැඩ කරනවා වගේ බං. වෙනදට දත් මිදි කාලා මගේ දිහා බලන ජනතාව අද hina වෙලානේ බං බලන්නේ. ඒකනේ කිව්වේ වහන්ස. මොකෝ? අන්න ලලනාව hina වේගෙන මේ පැත්තට එනවා. ෂුවර් එකට මිඹි. ඔය හොම්බ නෙමෙයි මූණ දික් කරන්න. දිව ඇතුලට දාගන්නකො. කෙලපිහරගන්න. කෙලපිහරගන්න. හරි. අනේ මේ අපි වහන්ස. දෙකම බඩේ පිරිනවා. ආදරේ පෙලින්නේ කොහේ රත්තර මූණ පොඩ කල්ලා නීඹින. ඇටි ඇටි. කොහ මඩ තිලින කොහ අන්නේ හද මූණ පොඩ. අම්ම අනේ මම කොහොම හරි කොහොමයි කෑ ගහන්න එපා සල්ලි දෙන්නේ අතන වංගුවේ කිව්වහම. අනේ මේ රස්තිය දුවේනේ බෑනේ ඉන්නනම් සල්ලි දෙන්නකෝ. මේ නංගි පොඩ්ඩක් යන්නකෝ පස්සේ දෙන්නම්. මොකද පස්සේ දෙනවා කියලා කිව්වේ? අයියෝ ගම කනවනේ අනේ යනවා මට. හැබලව් හැවන්ස උඹලගේ වාසිය ඉන්බහම සල්ලි දෙන ගානට හොඳට වැඩ කරනවද නේද බං? එහෙමද යමල්ලක මාලිගාවට නවසර පටන් ගන්නකොටම හරි වගේ. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.
Hero FM. Party roll. Party roll. Rasika Rasika Vyange. Sit Amandanandeta Patkaramin. Thasaya. Bheetiya. Kutuhale Ragat. Anga Kili Polayana. Sangeetha Rasayen Piri. Master Sarigama Kannage. Sangeetha Asapuwa. Ethan Sita. සින්දු දෙකක් එකට පටලෝලා කිරීතරන ඇස්සේ අනංගය මං කියලා කිව්වේ නැති හරියක් එක්ක තමයි මං එහෙම කිව්වේ මොකද මේ අවුරුද්දේ ආයි මම කිරි උතුර ගන්නකොට මං නිකන් අනංගය වගේ කපර්ස් වලට බැහැලා උදව් කරන්න නිකලල් අවංක බලාපොරොත්තුවක් තියෙනවා අන්න ඒකයි යෝ ආහහහ ඒ කියන්නේ උඹ දැන් කෙල්ල පස්සේ අනේක නවත්තලා කපර්ස් වලට උදව් කරනවා නිකන් අනංගය වගේ හරියට හරි ඉමු දව් කළාම ඒ කපර්සල නංගිලාට මං ගැන පැහැදීමක් ඇති වෙනවනේ එතෙන් අන්න එතකොට මං ඒ නංගිලාගෙන් ආනවා එයාලගේ කොල්ලු නැති යාළුව එහෙම නැද්ද ඉන්නවනම් මට සෙට් කරන්නයි කියලා අනේ උඹ මහ හිඟ නානංගේ බං ඈ ලැජ්ජ නැතුව ඔහොම ප්‍රේමේ හිඟ ගන්න මට ලැජ්ජයි බං ආනේ නිකන් හිතන් අයියේ හයි දැන් ඔය හොඳට අතපය හතර තියන් ගෙවල් ගාන ගිහින් ඡන්දේ හිඟ ගන්න පුළුවන් නම් ම මේංගා කෑවම මොකෑ වෙන්නේ මා කියන් හවුද ලැජ්ජ වෙන්න ඕන හවුද ඒ වුණාට මල්ලි උඹට විලි ලැජ්ජාව කියන බය තියෙනවනේ ඒක නෙමෙයි පාර යනකොට ලස්සන ඇඳුමක් ඇඳගෙන යන්නේ මට හිතපු ගමන් ඒ වගේ දේවල් මතක් වෙනවා අයියේ අන්නේ එතකොට මම ඡන්ද ඉල්ලන කෙනෙක් කියලා හිතින් මවා ගන්නවා හිතින් මවා ගන්නවා අයියට කියන්න ඕ අන්නේ දැන් සිට නිර්වස්තරෙන් උන පාරේ ගියා කියයි විලි ලැජ්ජාව කොහෙන් ගියාද නේ බොරු එහෙම කටේ දිවේ නොගෑවි විද්දැකි අනික තව ප්‍රවුඩ හැංගීම කුත් දෙනවා ඇයි අයිය උඹේ ඇස්සල කඳුළු සතුටු කඳුළු නේද ඇත්ත කියන් මට උඹ ගැන දුකයි මල්ලි ඈ යුග දිවියේ පල නිලනා සතුටින් දිවිය ගලායයි මිහිරෙන් සංගීත දස්බින් මාස්ටර් මේ මොකටද කවදාවත් නැති පට්ට සතුටකින් යුග දිවි සතුටක් ගැන කතා කරන්නේ මූණේ තියෙන මල් හැලෙන හිනා වෙන්නම් පේන්නේ මොකක් හෝ විශ්මය දනවන දෙයක් වගේ ඔ බලන්න කියන්න අවුරුදු ගණනාවකින් කියන්නේ පළවෙනි වතාවට තමන් දන්නේ අද අපේ හාමිනේ ඇඳලකට තේ එකක් ගෙනල්ලා දුන්නනේ ඒක බීලා බලනකොට මෙන්න යකෝ උදේ කෑම එක මේසෙට ඇරලා ඒක කාගෙන කාගෙන යනකොට මෙන්න පළතුරු පිඟානකුත් දුන්නා කිය හංකෝ ඒකත් කාලා මේ පැත්ත බලනකොට පත්තරේ අතට දුන්නා මාස්ටර් ඈ අද මාස්ටර්ගේ උපන්දිනේ නේද නෑ බා මගේ උපන්දිනේ අප්‍රේල් පළවෙනිදානේ මේ ඒන මොකක් හරි ඉන්ෂුරන්ස් එකක් හරි කල්පිරිලා සල්ලි අත දෙන දවසක්ද මාස්ටර් දිනකට ඇඳපු මොල් කස්සරින් සලකන මාස්ටර්ට කිසි හේතුවක් නැතුව
නිකන් ඕම සලකන්න විදියක් නැනේ මාත් ඕක ඇඳේ ඉඳන් කබ කඩ කඩ කල්පනා කරා එච්චර ලස්සන හීනයක් කොහමද මට පෙනුනේ කියලා මම එහෙමම අනිත් පැත්ත ඇරිලා කොට්ට විකාගෙන නිදාගත්ත බං දැන් තමයි ආයේ ඇහැරිලා මේ පැත්තට ආවේ ආ මේ හීනියද්ද දැක්කේ ආ මේ මාස්ටර් ආ ඔය වගේ සතුටු හීන හැබෑ කරගන්න මේ අවුරුද්දවත් වැඩ කරන්න බලමු හොඳ වැඩක් කරලා හොඳට හම්බ කරලා ඒ සල්ලි බාරයකට නොදී හාමිනේගේ අතට දුන්න නම් අර හීනෙන් සලකපු විදිහටම ඇත්තටම ඔයාට සලකයි එහෙමයි නැත්තම් මාස්ටර් ආ අපි මේ අවුරුද්ද කොහමද ෂෙඩියුල් කරන්නේ ගිය අවුරුද්ද වගේ සමාජ සත්කාර පුණ්‍ය කටයුතු හොඳ හිත වර්ධනය වෙන නොමිලේ වැඩසටහන් විතරක් කරනවද එහෙම නැත්තම් එන්නේ මොකද හූරගෙන මරාගෙන කාලා වංචාව ප්‍රෝඩාව මාර්සිය පානිය බුරුමිය ගණිතය පොත භාවිත කර මඩිය තර කරගන්නවද මාස්ටර් කියන ඔය දෙකෙන් ඕනෙම එකකට අපි ලෑස්ති හරි මේ කනට පියනං අර දෙවෙනි විදිය නේද මොකද අපි සමාජ සත්කාරයක් විදියට ඒ දෙවෙනි විදියට අපි වැඩේ කරගෙන යන් එන්නේ මොකද හූරගෙන මරාගෙන කාලා වංචාව ප්‍රෝඩාව මාර්සිය පානිය බුරුමිය ගණිතය පොත භාවිත කරලා මඩිය තර කරගන්න එක අන්නේ සතුටට අල්ලමු සින්දුවක් මාස්ටර් මෙන්න මේ වගේ එකක් හොඳට බලන්න මාස්ටර් ආදරයයි කරුණාවයි නැති බැරි අය හත පිහිටයි නව වසරේ අතිතන්තර ගනු සම එක වගේ රට ගොඩ ගමු අපි සම එක්සී සතු විමු සම නම වී පම ඕ එක්සී සතු විමු සම නම වී පම හරියට හරි හරියට හරි අන්න ඒ වගේ හැඟීම් ජනිත කරන ගීත තමයි අපි ගායනා කරන්න ඕනේ මේ එහෙනම් ඒ සින්දුවේ අපි අන්තරා කොටසට මෙහෙම දාමු මාස්ටර් මොකද්ද කරපු වැරදි මකා ගන්න සමාවති හදා ගන්න සුදු නංගි එකපාරක් ඉවසලා ප්‍රේම කරමු ආදරයෙන් ලං වෙලා ඒ සංගීතය ඔබ දත් මිදි කන්නේ ඒ මං කිව්වේ කවුල්ද මේ අලුත් අවුරුද්දේ දතක් යවා ගන්න නේතු අන්නර හිත වෙලා හිටහන් සුදු නංගි ළමයිනේ මේ ලබාපු අවුරුද්දේ අපි අලුත් නිර්මාණ ටිකක් එහෙම කරමු නේද මම නම් මාස්ටර් උඩුගම් බලා පිනන නිර්මාණයක් කළා කියන්නේ යෝ හරියට හරිනේ මාස්ටර් මේ ලැබුවව නව වසරේ මම බටට ගන්න මොනව හරි අරගෙන එන්නම් මාස්ටර් මුගේ සින්දු ටික ඔක්කොම අහලා ඉවරයක් කළා කියනවාද නැත්නම් එහෙම කෑවට පස්සේ මූ සින්දුවක් කිව්වොත් එම අපරාධනේ කෑම ටික කෑමද පසු ආන්න පුළුවන් පට්ට සින්දු ටික ගොත් කළා අයියේ ඉස්සෙල්ලාමේ උඩු ගම්බලා යන එක අහන්නකො මේක වෙනස් මේකක් ඕන උඹේ ඉතින් ඔක්කොම වෙනස්නේ මල කරුමි අහමුක බලන්න සංගීත් ඔන්න ඔය උඩ බලාගෙන මුගේ උඩු ගම්බලා යන සින්දු අහමුක පොඩ්ඩ හායන ගියමු බලන්න එන්නේ පාපසු පසෙ මාගේ වෙන්නේ පාවද යක්කායේ ආදරේ පා මට කෙල්ලන්ගේ මට ඉන්න දෙන්න මගේ පාඩුවේ හොඳයි නේ මාස්ටර් කෙල්ලන්ගේ පස්සෙන් යන කොල්ලන්ගේ ඇස්සරෙන්න මං එක ලිව්වේ ඕකේ අන්තිමන තියෙනවා මේ සසර වසන තුරු මම තනියෙන් නිරතුරු එපා කෙල්ලන් මට රුදුරු ආදරය වා කදුරු අම්මා පුතේ උඹේ හොඳ ගීත සාහිත්‍යයක් තියෙනවනේ බල හිත ගල් කරන් හිනේ අමාරුවෙන් ලිව්වේ මාස්ටර් අත වේහුලනවා ඇයි අප්පා කෙල්ලන්ද විරුද්ධව මොනවා හරි ලියනකොට යටි හිත හෙන උද්ඝෝෂණයක් නිරත වෙලා නිහිතියේ මං හිතන්නේ මල්ලි මේ අවුරුද්දටම ඔය සින්දුව ඇති මල්ලි ආයි මුකුත් කරන්න එපා මේ ඒක නෙමේ ළමයිනේ මේ අපේ මේ සංගීත අසපුව සංගීත චිකිත්සාගාරයක් කරන්න ඕන කියන අදහස අපිට ඇවිල්ලා ඒක හරියට ක්‍රියාත්මක කරගන්න බැරි වුණානේ මේ අවුරුද්දේවත් අපි ඒක තවත් වෙනස් කරලා සංගීත භෝජනාගාරයක් හෙවත් මියුසික් රෙස්ටුරන්ට් එකක් බවට පරිවර්තනය කරමුද මොකද කියන්නේ අන්නේ වැඩේ සංගීතය ප්‍රේමී ආහාරය වේ කියලා තියෙන එකේ එන අයට ආදරේ සංගීතේ කවන්නයි තියෙන්නේ ඕන් ඉතින් දෙයනේ කියලා උඹත් තුන් වේලම සින්දු ටික අනාගෙනම කන එකේ එන අයට සින්දු ටික කවන්න බැරියයි ඈ කන්න බෑ වගේ නම් ගිල්ලවන්න හරි බැරියයි ඉස්සෙ
කියලා වැඩේ පටන් ගමුකෝ. දැන් එතකොට අපේ මේ සරිගම සංගීත භෝජනාගාරයේට එන පාරිභෝගික රසකාමින්ට විවිධ කර්ණ රසායන සංගීතයේ රසමසවුලු ලබා දෙන්නේ මනසට විතරයි හොඳේ. නරකද ඇත්තදම මොනවා හරි කන්න දෙන ගම සංගීතයේ සැපයුවොත් මට දෙයනේ කියලා උයන්නත් පුළුවන්. සින්දු කියන්නත් පුළුවන් ඕන්. අනේ රත්තරන් මල්ලියේ මේ උඹ මේ ලබපු නව වසරේ සංගීත භාණ්ඩ වලින් කෑමක් කන්න ලෑස්ති නොකර රත්තරන් මල්ලියේ පාළුවේ හිටහන්. කාපාත්තේ අලකරිය යටෝපි තෙල් පෑදෙන මාළු කරිය දෙන සුවඳේ තුන් විසි වෙන සරද කොච්චි සම්බෝලේ උදේට ඉඳියාප කන්න එන්න සන්තෝෂේ. එච්චර රහට සින්දුවක් කියලා ඒ රස විඳ ගන්න අරූට බැරි වුණානේ. ඒ වෙන මොකවත් නෙවෙයි මාස්ටර්. ඉරසියාව නැත්තම් පැලියාව. මේ සංගීත් මාස්ටර්. අර ඉස්සරහෙන් එල්ලෙන බෝඩ් එක වෙනස් කරලා ඒක ඩිසයින් කොලයි. ආ ඒක මම කරන්නම් කියලා ඩස්සිය වැඩේ උදුරගෙන අරන් ගියේ. එහෙමද? ඔව් මේ මාස්ටර් සංගීතයේ ඈ මේ ඩස්සින් වැඩක් කළොත් අර්ථාන්විතයි කලාත්මකයි මනමෝහණීයයි සුවිනීතයි ලාඩනීයයි. හැබැයි මම කියපු විදිහට නම් ඇහැල මළුයි කොණ්ඩකටුයි පපඩනුයි බෝල බෑරනුයි වගේ හොඳට ගැලපෙන්නේ නැති. අනිත් බලන්න අනිත් කඩින් ඕක කියවන්. ඈ සරිගම මියුසික් රෙස්ටෝරන්ට් ඇන්ඩ් ක්ලිනික්. ඒ මොකද්ද රංගී ක්ලිනික්? ඔය ක්ලිනික් දැම්ම ගමන් සුගර් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් මෙතෙන්ට කඩාගෙන බිඳගෙන රින් ගන්නෙයිද කියලා මම මේ කල්පනා කළේ. එහෙම આવොත් හොඳයි නේ මාස්ටර්. සීනි නම් කොතලේ හිඹුටු. කොලෙස්ටරෝල් නම් දෙවෙනි කිරි වලින් ඔය පොකෑම. ප්‍රෙෂර් නම් පැසන් ෆෘට් පැලුම් එක බත්තෝන්. ඔය කිව්ව විදියටම කරන්න පුළුවන් නම් හොඳයි ඉතින්. සත පහකට බය වෙන්න එපා මාස්ටර්. ඔන්න මාස්ටර් මගේ අතින් ඒ ක්ලිනික් කැලේකුත් බෝඩ් එකට දැම්මකින් වාසියක් මිස අවාසියක් වෙන්නේ නැහැ. හොඳේ. දැන් හිතන්නේ යන්න බෑනි. කස්ටමර් කෙනෙක්ට අපේ කෑම දරාගන්න බැරි වුණා. සුළු අසනීපයක් වුණා. සුළු? හොඳ සුළු. යකෝ අපින් කෑම කණේක සුළුෙන් අසනීප වෙයි කියලා තුඹ හිතන්නේ? හරි හරි ඉතින් එහෙම වුණොත් නිකම්ම ට්‍රීට්මන්ට් වලට යන්න බෑනේ. ඒකින්ද ක්ලිනික් කියලා දැම්මම වැඩේ ෂේප් නේ. හරි. සරිගම මියුසික් රෙස්ටෝරන්ට් ඇන්ඩ් ක්ලිනික්. එහෙමනම් හොඳයිනේ. ඉතුරු ටිකත් කියවනම් බලන්න ඕකේ ගහලා දින. මේ මොකද්ද බං? මේ මොකද්ද මේ තබ්ලාවක් උඩ ෆ්‍රයිඩ් රයිස් එකක් තියලා? මොකද්ද මේ දේලා තියෙන්නේ? මොකක්? ලලිත කලා මික්ස් රයිස්. ආ ලලිත කලා මික්ස් රයිස්. එතකොට මාස්ටර් මේ සැක්සෆෝන් එකෙන් වැක්කෙන්නේ කොමල මිල්ක් ෂේක්. අක්කනේ. කොමල මිල්ක් ෂේක්. අපි ගාව මේ සැක්සෆෝන් නැතින නරකද නිකන් බටනලාවකින් බීම් එකක් බොන වගේ දැම්මොත්. සුසංගියෝග මික්ස් ෆෘට් වගේ. හරියටම හරිනේ. හනි අම්මේ මේ මොකද්ද බං උඹ දාලා තියෙන්නේ? ඇයි මොකද්ද? කෑම අරුචියට ගීත රසම්. ඒ මොකද්ද බං? ඊනිකන් මේ වගේ. මිල් දෙනෙත් චුකවස. අඳුළු බිඳු දෙකක් ගලා. වැලහින්නක්සේ ඔයා ඇඬුවම එපා කියා. හරියටම මට තේරුණා. කවුරු හරි අජීර්ණයක් වගේ හැදිලා කන්න බැරි කෙනෙක් ආවොත් මම සිංදුවක් කියනවා. ආපු කෙනාට වමන යනවා. අජීර්ණිය හොඳ වෙනවා. නේද? ඔය තේරුණේ ගොනාට වගේ. ඈ නෑ. මේ එහෙනම් මේ අවුරුද්දවත් දෙයියනේ කියලා ජයින් ජයම වෙලා ගොඩ යන්න මේ වැඩේ කරන්න ඕනේ. හොඳේ. බෝඩ් එකත් හරි. හරි පොඩ්ඩක් හරි. සම්බෝලෙත් හරි. රෝස් පාංකාල් ටිකත් හරි මාස්ටර්. ඔක්කොම හරි. දෙයිය බැලුවා වගේ තාම සෙනග තමයි නැත්තේ. ඒ කියන්නේ තාම අපි වෙලාව හොඳයි. ඈ අන්න කවුද බෝඩ් එක දිහා බලාගෙන ඉන්නවා? නිකන් මෙහාට ඇදලා එන්න සින්දුවක් කියලා ගන්නේ මාස්ටර්. අපි පාරිභෝගිකයව අනවශ්‍ය කලබලයට පත් කරන්නේ නරකයි. උඹ කටපියම් පාඩුවේ බලාගෙන හිටහන්කෝ. පොඩ්ඩක් හිටහන්කෝ අයියේ. උන්න බලා මගේ සින්දුවෙන් පාරිභෝගිකයා මොටිවේට් වෙන හැටි ඈ. වඩාගෙන ඇවිත් සනසා මේසය මත ඔබ හිඳුවන්නම්. කවාපු ආරස මස උළු නිරතුරු ඔබ කුස පුරවන්නම්. ඉන්නින්නම් හිස පිරීමද ඔබ හට නිදි සුව ලැබ දෙන්නම්. ඒ ජස්පියෝ. ඒ ඔය කොලේ ඉතින් වැඩක්.
දැකින් උඹේ රත්තරන් සින්දු පොඩ්ඩ ගම කෑවණියකු ඒ සංගීතය මොකද සීන් එක කො කස්ටම එනවයි මම මූඩ් එකේ සින්දුව ගලාගෙන කිව්වනේ අම්මප මට උඹේ මූඩ් එක ගලවල යන පයින් දෙක කනින් නැත්තම් මේ සින්දුව අහුන විතරයි අන්නේ මිනිස්සු පස්සන බල පැට සතපු මසුවක වේගෙන් දිව්වා මට පේන විදියට ඩස්පින් පුතේ මාස්ටර් බේ ගායනා කරපු සින්දුවේ කස්ටමර්ට සැප පොඩ වැඩියෙන් ගම්මේ වුණාද මන්දබන් කස්ටමර්ට අනියද බියක් ඇති වුණා වගේ මම දැකේ පොඩ බය වුණා නේද සංගීත ළමයා පොඩ හොඳ පොඩ වඩාගෙන ඇවිල්ලා මේසේ උඩ නිදි කරෝල කවල පොල ඔළුව අත ගන්න හදනකොට බය වෙන්නේ නැද්ද මිනිස්සේ ඔව් හැබැයි ති රෝස් පාන් සම්බෝල පරිප්පු එක දුන්නත් ඒ ගී පදවැල් වලින් හක්ක පණින බිලක් සැට්ටයි කියන සාධාරණ චිත්තජයදසිකය පහළ වෙනව නේද මම මුට කිව්වා කට පියාගෙන පාඩුවේ හිටු කියලා කොහෙද පැනලා උඩු පුරන්න තියාගත්තනේ ෂිට් අවාසනාවන්ත කස්ටමර් කෙනෙක් සංගීතයි අනේ මේ ඉරද පිරද හතටයි කනටයි එකසරේ සැපක් ගන්න උඩ පිරන ප්‍රනීත රස මස උලක රස පහස ලබන ගම මගේ කර්ණ රසායන ගීයක් රස විඳින්න උඩ පිරන ඔය කියන විදියට කෑම පට්ටම රහටත් ඇති නේද ළමයෝ ආයලා එක සැරයක් අපෙන් කෑවනම් ආයි පූසක් කුප්පමේ නියමුල කෑවා වගේ හොයාගෙන ඉන්නේ මාස්ටර් මං ඒ තරම්ම රහට හැදුවා කො කන්නුන්නේ මට මෙහෙට ගනින් බලන්න කනි පොඩක් ඉඩංකෝ ආ මේ දෙන්නේ අපද බුල යකෝ සම්බුලට උඹල කඩක් දාලා ඕම හදලා ලාභ ගනින් බලයි ඔය උඹල කඩ නෙවෙයි මං හොල් කඩු කෑලි ඈ කාල වරින්කු ඕබල්ලමයිනේ අපේ මේ සරිගම මියුසික් රෙස්ටෝරන්ට් ඇන්ඩ් ක්ලිනික් එකේ කිසි වගතුවක් නැහනේ. මේ මාස්ටර්. ඔබ මෙන්න මේ රෝස් පාන් ටික කාලා දාමුද සම්බෝලේ පිළිණු වෙන්න කලින්. ඒ බයි බයි කන්නපා. අද තියන්නපා. ඇයිලා මේ මොකෝ කෑම වලට වසක් විසක්වත් කලවම් වෙලයි? නෑ නෑ මාස්ටර් අන්න කස්ටමර් එකක් මේ පැත්තට ඇදෙනවා. කන්නපා කෑම ටික තියන්න හොඳේ. අප්පද බොල. හැටපැනපු කස්ටමර් එකක් නේ. මේ 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 කරවෙච්ච රෝස් පාන් හපන්න ගිහිල්ලා එයාගේ ප්ලාස්ටික් දත්තු අහලා කුඩු කරගනීද දන්නේ. මේ මුච පොලිසකට ගිහිල්ලා පිළිගනින් මල්ලි. බලයා. අර ඉතක මං යන්නේ. ආ මේ වෙල්කම් ටු සරිගම මියුසික් රෙස්ටෝරන්ට් ඇන්ඩ් ක්ලික්. ආයි බොවන් ඕන්. අනේ ලොකු දෙයක් නේ අදින් කිදිනි එක්ක දාපු එක. අනේ හොතේ මට මගේ සීනි කොච්චරද බලහන්. ඊරේ ඉඳලා පටි පත්තටි නැතු ඉන්නේ. අනේ හොතේ බලහන්කෝ. හරියටම හරිනේ මං උඹලට කිව්වා ඔය ක්ලිනික් කෑල්ල ගහනකොට ඔහොම දෙයක් වෙයි කියලා. දැන් හරිනේ නේද? මේ ආන්ටි මේක ගෙවන වාට්ටුවක් හොඳේ. අන්න බොන්න ඔක්කොම දීලා සල්ලි ගන්නවා. මෙතනින් කරන්ට් එක කරලා අපි ආච්චිව හන්දියේ ඩිස්පෙන්සරියට ට්‍රාන්ස්ෆර් කරනවා හොඳේ. අනේ සල්ලි දැන් ගත්තට කමක් නෑ. වැඩේ හරියට වෙනවනේ. දැන් සල්ලි දිනවනේ. එහෙනම් ආච්චි ඉස්සෙල්ලම කාලා ඉන්නකෝ. ආ මෙන්න කෑම. පස්සේ බෙහෙත් ටික ගම්මු හොඳේ. ආ ගම්මු කෝ. ඒ මොකද්ද බන්නේ ගොඩ හොද්ද? යකෝ නික මිදුලට ගම් අතරගල පුපාටත් මේක දින්නේ. ඈ ලෙඩ්ඩුන්ට දෙන්න හදන්නේ එහෙම තමයි ආච්චි. ආ මෙන්න මේ රෝස් පාන් එක පොඟෝල කන්නකෝ. ආ මේ තියන සම්බෝල හොල් කටුත් අයින් කරලා තියෙන්නේ. උඩා ඕන්න නැති එවත් කියවෙනවානේ. ඕ ගන්න. අප්පා සම්බෝල පාට නික බිම පිය දාපු පොල් කුටු වගේ නේ බං. ආච්චිගේ ඇස් නම් පේනවනේ කිරි ටොයියටම. මට වරෙන් මේ ගමේ කිසි දෙයක් කරන්න බෑ පුතේ. ෆුක් විතර මොකද බං මේ පොල් කුඩු සම්බෝලේ. මේකනේ ආච්චි වෛද්‍ය උපදේශ මත සම්බෝලේ හදලා තියෙන්නේ. කොලෙස්ටරෝල් වලට හොඳ නැති ඉඳන් කිරි ටික අයින් කළා හදන්නේ ඕන්. ඉතින් මොන ලුණු මිරිස් ගම් මිරිස් ලුණු දෙහි කොලෙස්ටරෝල් වලට අගුණක් නෑනේ. කොහෙන් එවුවා? ඒක හරියන්නේ ආච්චිට මියුසික් තෙරපියක් දීලා බලමුකෝ. මේ ආච්චි ඕම මැලවෙන්න ඇලවෙන්න මියුසික් තෙරපිය කරන්න යන්නේ ඔහම ඇලවෙන්නකෝ ඈ පුතේ පුතේ ඈ එහෙනම් සුම පරිස්සමෙන් හිමින් පුතේ හොඳේ හරි හරි ආචෝ ඔහම ඇලවෙන්නකෝ ලස්සන්ට සුදු
ගහන බේරගෙන දුවහැල්ලා අම්මේ දුවන්න බෑ අල්ලගෙන ගහනෝ කටිනේ රොස්සන් තාම මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ හොඳට මතක තියාගන්න පුතේ මේ මොහොතේ ඉඳලා මේ දැන් ඉඳලා මම පරිසර වේදියෙක් හොඳේ කවුද පරිසර වේදියෙක් කො දැන් ඒතෝර තාත්තේ තාත්තා පශු වෛද්‍ය නෙවෙයිද පශු වෛද්‍ය හරියන්නේ නැහැ පුතේ සතෙක්ට බේත් අරන් දෙනවා තියා මිනිහෙක්ටවත් අද දවසේ බේත් ගන්න විදිහක් නැහැ නේ මේ අපි නිකන් ඉන්නේ පුතේ පරිසර වේදියෙක් වෙලා බලමු නේද තාත්තේ ආ ගාන කපන්න පුළුවන් ද තාත්තේකින් නැත්නම් අම්මගෙන් තිත්තේ වයින්නේ අහගන්න වෙන්නේ අපිට මෙහෙමයි පුතේ ගානක් කැපෙනවා නම් අපි පරිසරයට ආදරය කරන්න ඕනේ. ආදරය කරලා පරිසරයත් එක්කම ඉඳලා ඒ පරිසරේ අපිත් එක්ක අරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ පරිසරය කිව්වට මුළු පරිසරෙම ඕනේ නෑ පුතේ. ලොකු ගස් ටික වගේ මොරටුවට අරගෙන යන්න දීපනම් ඇතිනේ. විශාල ගානක් කැපෙනවනේ පුතේ ඒකෙන් නේද? තාත්තෝ. එහෙම ගස් කබලම නෑ නෑ එහෙමටම කියලා කේස් නෑ පුතේ මාට්ටුනත් ආපහු හිටවල දෙන්නම් කියලා නේ කියන්න තියෙන්නේ දැන් ඔය ඔහම කරපු කට්ටිය ඕන තරම් ඉන්නේ හිටවනවා කිව්වම ඇත්තද තාත්තෝ හිටවන්නේ මොනක් නැද්ද කවුරුත් බලන්නේ නෑනේ හිටවනවද කියලා නේ අනේ ගනේ පුතේ මේ පුතේ තාත්තෝ අපි දෙන්න මෙතන කතා කර කර ඉඳලා තේරුමක් නෑනේ මම දැන් ජනතාව අමතන්න යන්නේ මේ පාර ඉඳගෙන ඈ ඔබ පොඩ්ඩක් පැත්තක ඉඳගෙන බලාගෙන හිටං ඈ ආදරණීය අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගිය මල්ලියේ මදක් නැවතී සමන් දෙන්න පරිසරයේ ඔබ අමතයි යකෝ පුතේ මට කන් ඇහෙන්නේ නැතෝ බල්ලෙක් මට බුරනවා ඔය බල්ලට ගඩොල් භාගයකින් නෙලහකෝ තාත්තේ මොකෝ බල්ලන්ට ගඩොල් භාග වලින් ගහන්න යන්නේ තාත්තා පරිසර වේදියෙක් නේ ඌටා මට ඒක මතකුණානේ පුතේ මේක හරියන්නේ නැහැ තාත්තෝ තනි තනියෙන් අමතන්න ඕනේ මේ අන්න නෝණ කෙනෙක් එන පොඩ්ඩක් හිටාම්බ පැත්තෙන් හිටාම් පුතේ එක්ස්කියුස් මී නෝණ පොඩ්ඩක් නවතින්න මම එන්වයරන්මන්ටලිස්ට් කෙනෙක් this is a big problem big problem කිව්වට මැඩම් මේක big problem ඒ කියන්නේ big problem දැන් බලන්න මේ පරිසරයේ විකෘතියලා ඍතු වෙනස් වෙලා කලට වේලාවට වහින්නේ තේරුණාද මේ වහින්නේ නැත්තම් කලගුණේ කින් අහන්නකෝ මේ අපි වගේ හොරි බූටින් සුරතල් ලැතබුලිත තරුණියන්ව පාරාරස් කළා පරිසරයට එහෙන ගහපු දෙන් නෝනා යන්නකෝ අම්මේ තාත්ත කනවා තව පොඩි හොඳ කෑමක් පුතේ තාත්ත මට පේන්නේ පරිසර වේදියෙක් වෙලා තේරුමක් නෑ වගේ බං ජන විඥානයක් නෑනේ මං තාත්තට කිව්වේ තාත්තට එහෙම එකක් නෑ කියලා මට නෙමේ බොල ජනතාවට ජන විඥානයක් නැත්තේ ආයිමේ තාත්ත ආ පොලිටිෂියන් කෙනෙක් වුණා නම් ඔයිට වඩා හොඳයිනේ. ෂෝක් එකට ජන විඥානයක් තියෙනවා. කැපිල්ලත් හොඳයි යෝ. පුතේ ඉස්සලාම මම ජනතාව අතරට යන්න ඕනේ. මට ඕනේ ඇත්තටම ජනතාව මේ පාරිසරික ගැටලු අඳුරනවාද කියලා දැනගන්න. තේරුණේ? කොහෙද කාත් එක්කවත් විනාඩියක් මේක කතා කරන්න හම්බුනේ නැනේ පාරේදී. හැමෝම කඩදාසිය ලිපේ දාලානේ. තවුමට ඇවිල්ලා තියෙන්නේ බලහන්කෝ. ආන්නේ. මොකෝ? අර අතන රාලහාමි කෙනේ දඩ පොත ක්‍රෝල් කරන් කීල් ගහගෙන ඈනුන් ඇර ඉන්නේ. අන්නේ යන්නම වෙලාව තියනවා වගේ ඕ. පොඩක් ඉටු කරලා බලමුද? මානසික ඒකාග්‍රතාවයේ බින්ද කියලා මේ දඩ කොලයක් දෙයිද දන්නේ නැ නේද පුතේ. මේකට වරෙන් කොයන්න බලන්න. තාත්තෝ. ආ. රාලහාමිගෙන් අහන්නේ යුනෙස්කෝ ලෝක උරුම පරිසර ප්‍රඥාප්තියට අනුව ශාකහ සත්ව ප්‍රජාවන් හි සිදුවන ජෛව විවිධත්වීය. ඔව් පුතේ. ඒ තාත්තෝ. බොය හදන්නේ අහිංසක රාලහාමිව කුලප්පු කරලා දඩ කොලයක් කන්නද බොල? එහෙම නෙමෙයි බං තේරෙන්න හමු. ඔන්න බලංකෝ බබට පැත්තකින් හිටා මේ රාලහාමි ආ සමා වෙන්න මේ රාලහාමි මේ වායු ගෝලයේ හරිම උණුසුම් වෙලා නේද රාලහාමි මොකක්ද කියන්නේ උණුසුම් වෙලා මේ මට තේරෙන භාෂාවෙන් කියනවද මේ රාලහාමි ආ මේ අපේ තාත්තා අහන්නේ වායු ගෝලයේ උණුසුම් වෙලා තියෙන්නේ ඇයි කියලා
හරි මනුස්සයෝ හරි මට තේරෙනවා එහෙම අපරාධයක් වෙලා තියෙනවා නම් පාරේ ඉන්න මට කියලා හරියන්නේ නැහනේ කෙලින්ම පොලිසියට ගිහිල්ලා එච්.කියු.වයි මහත්තයා හැම වෙලා පැමිණිල්ලක් දානවා ඊට පස්සේ අපි වැරදි කාර්යයව අල්ලලා නීත්‍යානුකූලව 18 මාසයකට ගල් බෝඩිමට යවන්නම් කල්දරම් බක් ගිලින්නම ඒකනේ ඔහෙට වෙන්න ඕනේ සර් මේ පෘථිවි ගෝලයම මානව ක්‍රියාකාරකම් හිඳ සීග්‍රයෙන් උණුසුම් වෙනවා සර් ආලහම් කියන්නේ ඒකට මට පොලිසියට ගිහිල්ලා ඇන්ට්‍රියක් දාන්න කියලාද නැතුව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ නම් මහජන පැමිණිල්ලක් තියෙන්න ඕන මිනිස්සු නැතුව විභාග කරන්න බෑනේ තේරුණාද ඊට පස්සේ අපි විභාග කළා ඔහෙලත් අපිට සලකන විදිය බලලා කොයි එකාද ගිනි තිබ්බ කියලා බලලා ඇතුළට දාන්නම් කතා විවරයිනේ ඇත්තේ හරියටම හරිනේ හරියටම හරි බොල මේ තාත්තෝ තාත්තෝ මොකෝ අන්න පාසල් සිසුවෙක් කෙනවා කොල්ලා වල්ලලා දැනුවත් කරමුද සිසුවෙක් නේද ඔය සිසුවන්ට කිට්ටු කරන්නත් බයයි බං ළඟෙන් ගියොත් ඇහක් නැහනේ අද කාලේ ඉන්නේ සිස්සෙන්ගේ බලමුකෝ පොඩ්ඩක් පුතා පුතා ඔයා පුතා මේ පොඩ මොහොතක් නවතින්න මේ දැන් බලන්න පුතා පුතා දන්නව නේද දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම නිසා කාලගුණික විපර්යාසය සිද්ධ වෙනවා කියලා තව ටිකක් කාලයක් මෙහෙම ගියොත් අපිට පානීය ජලය පවා නැති වෙන්න පුළුවන් කියලා බොන්න වතුර ටික නැති වෙන්න යන්නේ කියලා පුතා දන්නව නේද එහෙනම් අංකල් මෙතන බයිල ගග හයිදලා හරියන්නේ නෑනේ මෝටර් බෝඩ් එකේ බිල් ගෙවල දාන්න බිල් ගෙවල කරකුනම වතුර කපනවා වතුර කපුවම බොන්න වතුර නැති වෙනවා තමයි අංකල් ඕක තේරෙන්නේ නැද්ද මට විතරක් නෙමේ පුතා ඔයාලටත් වතුර නැති වෙන්න යන්නේ මම මේකයි කියන්නේ අනේ මේ අංකල්ද විකාරද අපේ තාත්ත වෙලාවට වතුර බිල් ගෙවනවා ඔය ඉතින් ඔය කිව්වේ මේ පුතේ බිල් ගෙවන කතාවක් නෙමේ පුතේ මං කියන්නේ වතුර නැති වෙනවා ඔයාලට අපිට හැමෝටම වතුර නැති වෙන්න යනවා එතකොට අපි මොකද්ද කරන්න කියන්නකෝ අයියෝ අංකල් එක කෝල් එකයි වෝටර් බෝඩ් එකේ අංකල් ඇවිල්ලා ඒක හදනවනේ අංකල් ඔයාලගේ ලයින් එකේ මොකක් හරි හිර වෙලා ඇති නෑ 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 පුතා හිර වෙච්ච එකක් ගැන නෙමේ මං මේ කියන්නේ මේ පෘථුවේ තියෙන ජල ප්‍රමාණයෙන් අපිට පරිභෝජනයට ගත හැකි 100ට එකක් විතරයි පුතා තේරුණාද අකල් පොඩක් ඕ අංකල් මොබයිල් ටියුෂන් පන්තියද නිකන් පාර යන ගමන් උගන්නලා ගාන කපන අනේ නෑ නෑ පුතා මට හත පහක් ගත එපා මම මේ දැනුම නිකන් බෙදන්නේ මට ඕනේ මේ පෘථුවිය රැක ගන්න පුතේ දැන් මට කියන්න පුතා අපිට පානීය ජලය ලැබෙන්නේ කොහොමද හරි ඔයා දන්නේ කියලා මට කියන්න පානීය ජලය ලැබෙන්නේ කොහොමද සුපර් මාකට් එකෙන් ඒ වතුර බෝතල් වල විතරයි පානීය ජලය කියලා ගහලා තියෙන්නේ අම්මපා මුන්ට ගන්නන්නේ යනකොට වැඩි හොඳ කට බිම උලා ගන්නවනේ අකෝ. හරි පුතේ, පානීය ජලයේ පැත්තකට දාමුකෝ. නාන ජලය ලැබෙන්නේ කොහොමද කියන්නේ අපිට 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 නාන්න වතුර ලැබෙන්නේ කොහොමද? අපිට නෑ ලැබෙන්නේ බාත්รูම් එකේ ෂවරකින්. නැත්නම් අපි සල්ලි තිබ්බොත් ස්විමින් pool එකට යන්න පුළුවන්. ඔව්. ඇත්තද? හරි පුතේ, එහෙනම් පුතා ගිහිල්ලා එන්න හොඳේ. හා අංකල්. ෂික් මදේ පාසල් සිස්සෙක්ව දැනුවත් කරන්න හැදුවා. ඔන්න ඉතින් අද කාලේ පාසල් සිස්සෝ. යන්නේ ඉස්සෙල්ල මං අංකල්ගේ ප්‍රශ්නයක් අහන්නද? අහන්න පුතේ, ඕන ප්‍රශ්නයක් අහන්න. අන්න හරි අංකල් දැන් මගෙන් ඒ මොන්ටිසෝරි ප්‍රශ්න ඇහුවේ ඇයි අංකල් ගුලි කාලද මූයකෝ තාත්තා මොකෝ ඒ බාරක් හරියට වාරනේ පට්ට තාත්තගේ දැනුවත් කිරීම පුතේ මට අද දවසට එක මිනිහෙක්ව මේ පරිසර ගැටලු වලට සවිඥානික කරගත්තොත් හොඳටම ඇති තේරුණේ බැරි වෙන එකක් නෑ තාත්තේ අන්නර රාලහාමි ආයි මේ පැත්ත දෙනවා ඈ රාලහාමි මේ මම අර පරිසරවේදී මතකනේ අර වායු ගෝලයේ රත් වෙන කතාව කිව්වේ ආ ඔව් අර ගිනි තිබ්බ කේස් එක නේද ඔහේ මොකද මේ පාරේ තාම කරන්නේ මට ඔය ගැන සැකයි මෙහට ගන්නවා අයිඩෙන්ටි එක අයිඩෙන්ටි ඔව් දැනගන්නවා අකාලේ වීථි සංචාරය කියන චෝදනාව යටතේ මං ඔහෙව අත්දඩම් කොට ගන්නවා හරිද යකෝ ආගෙන නඩුව නේ පාර මට පාත්තුනේ මේ මේ එහෙම කරන්න එපා රාලහාමි මෙන්න මේ කරඳු මොංගු කරාබු නැටි සාදික්කා වසාවාසි දාලා හදපු බුලත් දිර පොඩ්ඩක් අන්නකෝ මොකද්ද සාදික්ක මේ විසයි කියලා කියනව නේද අනිත් එක මිනිස්සෙක් එකපාරට විතක් කන්න පුළුවන්ද ඈ බනිසක් එහෙම කාලා ප්‍රේන්ටියක් ගහලා එපා විතක් කන්න ඕ තේ ටික තව ටේකෙන් බමුරාලා මේ දැන් දැනට මේ පොඩ්ඩක් මේ විතහපන ගමන් බලන්නකෝ රාලහාමි අන්න බලන්න අර බලන්න අර බලන්න අර පාර යන කඳන් ලොරි අද දවසට ඔය වගේ කඳන් පටවපු ලොරි 10කට වඩා මේ පාරෙන් ගිය
ගියානේ ඇරලාමේ දැන් ওই විදියට ගස් කපන්න ගියොත් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්නකෝ මොනවා වෙන්නේද කිසි දෙයක් වෙන්නේ නැහැ කිසි දෙයක් වෙන්නේ නැහැ හරි ගානට දිග බලලා ලෝඩ් එක පැටවුවොත් අවුලක් නැහනේ අස්සර දික්ුණා තමයි ගිනියන්න හැම වෙන්නේ නැත්තේ එතකොට ලොරිය ඉස්සරහා උඩ යනවනේ ඔය කිව්වේ රාලාමේ නොම්මර චෝක් කතාව මේ නෑ රාලාමේ මම කියන්නේ දැන් බලන්න අපේ රටේ තියෙන ගස් ඔය වගේ ලවත් දෙයක් නැතුව කපල පටවන්න ගත්තොත් මේ රට බලයින් දැන්දි කාන්තාරයක් වෙන්නේ නැද්ද හා නැද්ද කියන්නකෝ නෑනේ ඔය විකාරද කියන්නේ එහෙම වෙන්නේ කොහමද ඔය කඳන් ලෝඩ් ඔක්කොම පර්මිට් වලට කපපුවා ඔන්න හොරෙන් කපුවා නම් ඒ කිව්ව කාන්තාර වෙන්න පුළුවන් මෙව නීත්‍යානුකූලව කපපු කැපිලි හරිද ඔහෙට තේරුණා නේද මම කිව්වද හරි 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 ලාලා අපි මට මේක කියන්නකෝ දැන් අපේ රටේ හොරට පෙරන මත්පැන් තියෙනව නේද ඔය ලයිසන් බාරුත් තියෙන ඔය දෙකම තියෙනවනේ ඔය කොයි ආකාරයෙන් බිව්වත් කිඩ්නි මක බෑවිලා යනවා කියන එක ඔබතුමා පිළිගන්නවද ඔන්න කිව්වා ඉතින් ගොම්ම ගොම් කතාවක් මිනිස්සයෝ ලයිසන් බාර් වලින් ලොකු බද්දක් හම්බ වෙනවනේ එතකොට කොහොමද මිනිසුන්ට ඒක අගුණ වෙන්නේ හරි එතකොට රාලහමි අර හොරට පෙරන ඒ වෑනු බද්දක් හම්බ වෙනවනා ඒවත් අගුණයක් නැද්ද කියලා කියන්නකෝ දැනටමත් ඒවට ඔය නඩු වලින් ආදායමක් එනවනේ ඒ ඇරෙන තව ආදායමක් විදියට බද්දක් වගේ හම්බ වෙනවනම් අවුලක් නැතුව බිව්ව හැකි මේ දන්න ළඟටනක් තියෙනවා දැන් ඩියුටි ඔෆ් වෙන්නත් ළඟයි ඒකයි ඈ රාලහමි මේක පොඩ්ඩක් අහන්නකෝ මං කියන එක මේ මානව ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් හැටියට තව අවුරුදු ගානකින් මුහුද කොට ගලනවන්නේ ඒකනේ තේරෙන්නේ නැද කියන දේ අම්මපගේ හා ඕ යකෝ මම දැනන් හිතේ නෑනේ සික් ඔන්න බලනවකෝ ඉතින් ඈ අන්න 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 රාලහමිට හැංගීමක් ආව නේද මම දැනගත්ත ඕක අහපු ගමන් රාලහමි ඇක්ටිව් වෙයි කියලා අන්න ඒකනේ නැතුව දැන් මම නිවාඩුවක් දාලා ගිහිල්ලා මුහුද කිට්ටෝ ඉඩම් කැලි දෙක තුනක් කුණු කොල්ලට අරන් දාන්න යකෝ මම දැනන් හිතේ නෑනේ මේක ආ ඔව් ඒ මොකටද මේ මොලේ හොඳ නැද්ද රාලහාමි ඈ හරිනම් මුහුද ගොඩ ගලනකොට අපි කරන්න ඕනේ පුළුවන් තරම් මුහුදෙන් ඈතට වෙන එකනේ අර මොහකටද ඉඩම් කැලි අරන් දාන්න හදන්නේ ඔන්න ඕකනේ ඉතින් ඔහේ දන්න තරම ඈ මිනිස්සයෝ අපිට කියලා මුහුදයිනෙන් ඉඩම් කැලි දෙකක් තිබ්බොත් මුහුද ගොඩ ගලපු ගමන් ලොකු වන්දියක් හම්බ වෙනවනේ ආ මේ ආදාර ගන්න නැතුව මුහුද ගොඩ ගලපු ගමන් මායින් කණු තේදිලා යනවනේ ඔයත් දහය හතලිය කරලා වන්දි ගන්න පුළුවන්නේ මම දන්නවනේ එතකොට ඉඩම් ඔප්පුවල ඔය පර්චස් ගන්න තියෙනවනේ ඒක එතකොට මොකද වෙන්නේ අයිසේ එතකොට ඔප්පුත් හේදිලා ගිහින් කියනවා වන්දි විතරක් නෙමෙයිනේ ඇයි ආදර ඇයි ඔහෙට මතක නැද්ද අර මේ මොකද්ද අර සුනාමිය අම්මා නිකං අහක හිටපු මිනිස්සු ගත්ත ආදර කන්දරාව ඔහෙට කියන්න මම ඒ දවස්වල අනුරාධපුරේ ඩියුටි මට බැරි වුණානේ අයිසේ මුහුදයිනේ හිටන් ඉන්න වාහන වලින් යන ගමන් ආදර වලින් දමල ගහලා තියෙන්නේ ඔව් ආයිත් සුනාමියක් આવුත් මම ෆ්‍රන්ට් එකේ බහලා ඉන්නේ ඔන්න බලනකො ඒ අතින් අපි හරිම වෙනස් జాතියක් නේද රාලාමි ඔව් නෑ විපතක් එනකොට අයින් වෙනව වෙනුවට විපතට පණින එකම జాතිය මං හිතන්නේ අපි වෙන්නේ නැති නේද අයිසේ මේක තේරුම් ගන්නවකෝ වාසියක් එනව නම් අවදානමක් නොගෙන බෑනේ රාලාමි ඔව් ඒ වගේ ආදාර දාන අනිදි විදියට හිඟා කාලා තියෙනවද මම මේ නිකන් අහන්නේ වට පිට කවුරුත් නෑ නේද නෑ කවුරුත් නෑ මං විතරයි ඉන්නේ පොඩ ලඟ වෙනෝ මේ ලඟ උනේ ඔහෙට මතකද දැනට අවුරුදු 10කට විතර උඩදී නිල්වලා ගඟ පිටාර ගැලුවා අවුව ගම් වතුරක් ආවා මට මතකයි මම දවස් 2 3ක් නිවාඩු දාලා ගිහිල්ලා නිකන් ගඟ කිට්ටුව වාඩි වෙලා හිටියා දවස් 2කට ලොරියකට බඩු එකතු වුණා මිනිස්සයෝ සෙමන්ටින් විතරක් පිකුණලා 30000ක් ගත්තා පරිප්පු මිරිස් 3-5 උඹලකට ගෝනි ගානක් තව සරන් හම්බ වුණා 300 ගානක් 300 ගානක් අපේ පවුල සරම් පළු ගහලා එලිෆන්ට් පෑන්ට්ස් මහලා වික්කයිසේ ගම් වතුර ගැලුවට පට්ටම හතුඩු ඇති ඔයිට නේද බොරු කියන්න ඕනේ නෑනේ ගම් වතුර ගැලුවට දුකයි ආදර ගැලුවට සතුටුයි මාත් මිනිස්සෙක් නේ මිනිස්සයෝ තාත්තේ මොකෝ ඔ තාත්තේ රාලාමි ඔතේකේ පරිසර තොරතුරු ටික ගත්තේ ගත්තා අර ආලාමි අර කඩේ මගේ සල්ලි වලින් අගේට තේ බොන්නේ නිකන් එයාගේ සල්ලි වගේ උතේ විස්තර ටිකක් නම් ගත්ත ඇඬින්නම මේ අන්න එනෝ මේ ඉතුරු ටිකත් අර මං උඹට කියන්නම් පොළොඩ කරෙන් ඉතහංක පුතෝ හරි තාත්තේ ඒක නම් හරි මේ
රැට කෑමෙහි කුත් කරගත්ත නම් තමයි ඉතින් වඩා හොඳ මරාගෙනම කන්නද කොයි දාදන්නේ පා ඈ මොකද නෑ නෑ මේ රාලාමේ ඔව් අර ගම්මතුරු ආදර මංගොල්ල කාපු කතාව ඉතුරු ටිකක් කියන්නකෝ ඒක මරුනේ මොකද්ද අවුද මිනිස්සු ආදර මංගොල්ල කෑව කියන්නේ මට ඒව නිකන් හම්බුනේ ඔය පළවෙනි දවසේනේ මං මංගානේ දෙවෙනි දවසේ දෙවෙනි දවසෙත් ඇත්තටම මම ගඟයිනි ඇලවෙලා හිටියා ආ ඒ පාර ඉඳගෙන නෙමෙයි ඇලවෙලා හිටියේ ඔව් ආදර ලොරි එනවා 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 ඉවරයක් නෑ ආපු පළවෙනි ලොරි මගෙන් ඇහුවා අංකල් මොකද උනේ කියලා. ආ එතකොට මොකද රාලහාමි කිව්වේ? මම කිව්වා මොකුත් නැහැ කියලා. මෙන්න යකෝ දඩ බඩ ගාලා මාව වැහෙන්න ආදර බාගෙන 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 ගියා. ඉතින් මං එපා කියන්නද? ඒ පොඩ්ඩක් ගින්න රාලහාමි දැන් මොකද ඒ රාලහාමි ඒ එතන උනේ දැන් මොකද්ද උනේ කියලා ඇහුවාම රාලහාමි කිව්වේ මොකුත් උනේ නැහැ කියලා. දැන් එහෙම ගියදි ඇයි ආදර බෙදුවේ? ඒ මම මොකුත් නැහැ කියලා කිව්ව ටෝන් එකයි ඉරියව්වයි හින්ද. ඒ මොකද ටෝන් එක ඉරියව්වයි? මම S2 කේ කඳුළු පුරෝගන බෙල්ල පැත්තට පාත් කරන් උඩ බලාගෙන අත් දෙක පපුවට දඩ දඩ ගහලා ගහ ගන්න ගමන් කිව්වා මොකද නෑ කියලා. ඉතින් ආදර බෙදරේ හිතලා තියන්නේ ගම් වතුරට මගේ සබ්බ සකල මනාවම හේදිලා ගිහ මොකුත් නෑ කියලා. එතකින් විතරක් අම්මප රෙද්දක් නැන් කිව්ව කැතේ කතාව අර අහිංසක මිනිස්සුන්ට බෙදන්න තියෙන ආදර ටිකට කරපු වංචාව රාලා මිස්. මේ මම කරපු වංචාවක් නෑ හොඳේ මම කිව්වේ ඇත්ත. මොකුත් නෑ කියලා කිව්ව ටෝන් එක ඉතින් මෙල සැත්ති මිච්චක හරි ඒත් බොරුවක් නෙමෙයි මම කිව්වේ අහන උන් සී බුද්ධියෙන් අහගන්න දැනගන්න එපයි හැමතැනම පල් හොරු ඉන්නවා කියලා මම්ම කියලා දාන්න ඕනේද ඒකත් හැබෑවනේ නං අපේ අයත් ඉතින් හදිස්සියේදී පපුවෙන් වැඩ කරනවා මිස මොලෙන් වැඩක් ගන්න නෑනේ නැත්තම් පල් කම්බවුරුන්ට අහුවේ නේද මේ උඹ දැන් හොරු අල්ලන මටද බං ඒ හොරා කියලා කිව්වේ නෑ ගැප්පැතම් පොල්ලෙන් දතක් යන හරිද නීතිය අකුරට ක්‍රියාත්මක කරලා ජන විඥානේ අවුල් කරනවා කියලා දානවා මම ඇතුළට උඹව මම අංක නිලධාරියෙක් ආ මේ නෑ නෑ රාලාමි මේ හවස්ුණේකේ මේ රැට කෑමේකුත් ගන්න ඕන කිව්වා නේද යම්වර හෝටලේට මේ මම එකක් අරන් දෙන්න නිකන් ජොලියට වගේ ඈ අනේ පව් අපේ තාත්තා පරිසර අමාරු හොඳටම හොඳ කරගත්තද කොහෙද Hero FM. Party roll. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ